ආයුබෝවන් කියලා ටෙක් කතා 163 වෙනි වැඩසටහනට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මේ වැඩසටහන ඔබට ගෙනෙන්නේ takas.lk කියන ගානේ ලංකාවේ තියෙන ලොකුම ඉලෙක්ට්‍රොනික බඩු ගන්න පුළුවන් අන්තර්ජාල වෙළඳසැල. හොප්. හප්පා වීඩියෝ දෙක ගැස්සෙනවානේ. ටික් ගාලා ඉන්නම් ඔමින්න. චම්ලිකයකට ගන්න බෑ. චම්ලිකයක් ගැස්සෙනම් බෑ. නෑ චම්ලි ගැස්සෙන්නේ නෑ නේ. හරි. වීඩියෝ ඉන්නයි චූට්ටක් රැඳී සිටින්න. හිටපුගම අපේ කැමරා වල තියෙන පොඩි බාලගිරි දෝෂයක් ඒකෙන් තමයි මේ බලමු ජම්ලි අපි ආයෙ මාර වෙලා ඔව් අද ඒ පාර හරිය හැමදාම වගේ මාක් කර එකක් තියෙනවනේ ඒකේ ඉලක්කම නෙත් එන්නේ මේ ජම්ලි අපේ නම් ගම් ටික නැතුව ගිහිල්ලා හරි සද්දේ මදි වගේ ද චැට් එකයි කියන්නේ මට පේන්නේ ද සද්දේ මදි මගේ සද්දේ මදි චම්ලිගේ සද්දේ මදි මගේද චම්ලිගේ සද්දේ මදි වගේ නේ හරි ෆෑන් සද්දිකුත් එක්ක තමයි ඉතින් පොඩ්ඩක් ඇවිල්ලා ඉන්නේ ගණන් ගන්න එපා මේ රස්නේනේ සා ෆෑන් එක හයියෙන් දාලා තියෙන මොනවා චම්ලි නිවුස් අන්තර්ජාලේ බිම වැඩි ඩවුන් කිව්වනේ මොකද්ද ලොකු සයිබර් ඇටැක් ඇතුළු නේද ඔව් සයිබර් ඇටැක් ඇත්තටම අන්තිමට බලනකොට වයර් එක කපලා තමයි තිබිලා තියෙන්නේ හැබැයි ඔය දෙකම එක වෙලාවයි තමයි වුනේ ඇත්තටම මේ වුනේ ස්පෑම් හග්ස් කියලා තියෙනවා ගොඩක් ඔය ස්පෑම් කරන අයගේ IP ලිස්ට් කරන එකක් ඒ කියන්නේ ඒක ඇත්තටම කරන්නේ ස්පෑම් මේල් ගහන අයගේ IP ඇඩ්‍රස් එක ලිස්ට් කරලා දිනවා. එතකොට මේල් සර්වර් පාවිච්චි කරන අයට පුළුවන් මේ ස්පෑම් හග්ස් එකත් එක්ක සම්බන්ධ වෙලා ඊමේල් එන වෙලාවට ඒ IP එක ඇත්තටම ස්පෑම් ඊමේල් එකක්ද නැද්ද කියලා බලලා තීරණ ගන්න. ඉතින් මේ ගොඩක් ස්පෑම් කරන කට්ටිය මේකත් එක්ක තරහෙන් තමයි ඉන්නේ. ඒක නිසා ලෝකේ තියෙන දැනට තියෙන ලොකුම ඩොස් ඇටැක් එක හැටියට තමයි හඳුන්වන්නේ. ඒක ඇත්තටම DNS බේස් ඇටැක් එකක් තමයි කරලා තිබ්බේ. සරලව කිව්වොත් එහෙම DNS රික්වෙස්ට් එකක් වගේ එකක් යවලා ඒක මේ චම්ලිගේ සින්දු ටික යනවා. ඒක ෆ්ලඩ් වෙන විදිහට ස්පෑම් හග්ස් වෙබ් අඩවියට දිගටම දිගටම එවලා තමයි ඒක වෙලා තින්නේ. කොහොම හරි මේ ඇටැක් එක ගැන අතරේ ගොඩක් රවුටර් සර්වර් මේකට සම්බන්ධ නිසා ඉතින් අර අපේ ලංකාවේ කට්ටිය ඇතුළු ගොඩක් අය බොට්නෙට් වලට සහය දක්වනවානේ. අපි කල්නොත් කෙනෝ ඒ ක්‍රැක් කරනවට බ්‍රැක් කරනවට ඇයි මේ මේවා කරන්න එපා කියන්නේ. ඉතින් මේ ඩොස් ඇටැක් එකක් යවන්න ඒ අයට පරිගණක ගොඩක් විශාල ප්‍රමාණයක් ඕනේ. කාටවත් මේ 300 GBPS ලින්ක් එකක් දෙන්නත් ඩොස් ඇටැක් එකක් යවන්න බෑනේ. ඉතින් ඒක කරන්නේ ගොඩක් වෙලාවට මේ ක්‍රැක් කරන සොෆ්ට්වෙයා එහෙම නැත්නම් ඇන්ටිවයිරස් ක්‍රැක් කරන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයා හරහා මේ බොට් නෙට්වර්ක් වලට සම්බන්ධින හොර රහසේ යටින් සොෆ්ට්වෙයා දාලා එවනවා. ඒකෙදි ඇත්තටම වෙන්නේ අපේ පරිගණකේ අපි ওই ක්‍රැක් කරන අතරතුර අපි නොදැනීම තවත් පරිගණක වැඩසටහන් මේ කම්පියුටර් ඇතුලේ සම්බන්ධ වෙලා අර බොට්නෙට් එක මෙහෙවන කෙනාට අපේ පරිගණක ඕන ලාගට තමන්ට කැමති විදිහට භාවිතා කරන්න පුළුවන් වෙන සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්න ඕන දෙයක් කරන්න. ඉතින් මේ මේ හින්දා තමයි ගොඩක් වෙලා ටෙක් කතාවල එහෙම අපි කියන්නේ මේ ඇන්ටිවයරස් දානකොට ක්‍රැක් කරන්න එපා වගේම හැමදේම ක්‍රැක් කරන්න යන්න එපා කියලා. මොකද ක්‍රැක් එකක් නිකන් ආදරයට දෙන්නේ නැහැ. ඒගොල්ලෝ මහන්සිලා මේක හදන්නේ මේ වගේ ප්‍රයෝජන ඕගොල්ලන්ගෙන් ගන්න තමයි. එතකොට වෙන්නේ මේ ඔය වගේ ලංකාවේ ගොඩක් පරිගණක තියෙන කට්ටිය වගේම පිටරටත් මේ වගේ අපේ වගේම කට්ටිය ඉන්න නිසා ඒගොල්ලන්ට පරිගණක මිලියන ගණන් වල බොට්නෙට් තමයි තියෙන්නේ. ඉතින් එක වෙබ් අඩවියකට උදාහරණ ගත්තොත් ටෙක් කතා වෙබ් අඩවියට 6000ක් 7000ක් එකපාර આવොත් අනිවාර්යෙන් ටෙක් කතා අඩි වෙනවා දිනවා. ඒ අර වගේ සයිට් එකේ මිලියන ගණක් එකපාර රික්වෙස්ට් ආපු ගාන නවතිනවා. ඉතින් ඒ වගේ එක වුණා වෙන්නේ හැමෝගෙම ඉන්ටර්නෙට් ගොඩක් බෑන්ඩ්විඩ්ත් වැය වෙනවා. දැන් උදාහරණ ගත්තොත් මගේ කම්පියුටරයක් හැක් කරලා තිබ්බනම් මගෙන් 1 MBPS විතර යනකොට මේ වගේ ගොඩාක් ඩේටා යනකොට ISP ලගේ ඉන්ටර්නෙට් ට්‍රැෆික් එක ගොඩාක් වැඩි වුණාම ඉන්ටර්නෙට් ස්ලෝ වුණා. ඉතින් මේ අතර තැබ්බ අතරෙම ඊජිප්තුවට ගිට්ටුව CMV4 කේබල් එකකින් යන SLT හැමෝම වගේ අපේ ඇමරිකාව පැත්තට තියෙන සම්බන්ධතාවය ඇත්තටම ගොඩ මේ කට්ටියක් මූදයට ගිහිල්ලා කපලා දානවා. අපි සාමාන්‍ය වෙනදනම් වෙන්නේ නැවක නැංගුරමකට හිර වෙලා ඔයගේ දෙයක් වෙලානේ කැඩෙන්නේ. ඉතින් ඔය අතර ඔක්කොමත් වුණා. හැබැයි ඉතින් අපේ ශ්‍රී ලංකා ටෙලිකොම් කට්ටිය මේ බව කිසිම කෙනෙක්ට දැනුම් දුන්නේ නැහැ. මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒගොල්ලෝ තියෙන ට්‍රැෆික් ඔක්කොම අපේ ඉන්දියාව ලංකාව අතර දෙන කේබල් එක අරන් ඉන්දියාව අරන් රවුට් කරන්න ගත්තා. ඉතින් අර තියෙන වේගයට තවත් වේගයක් වුණා වගේ යන්නම බැරි වේගයක් මේ වුණා ගොඩක් ඔය මම දැක්ක අපේ ඉන්ටර්නෙට් යූසර්ස් යුනියන් එකේ පවා දාලා තියෙන සමහර අය මේ වැඩේ හින්දා අපිට ඔෆිස් වල ඉන්නත් නැහැ කියලා. ඉතින් ඒක ඇත්තටම IT ඇඩ්මිනිස්ට්‍රේටර්ලා තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි. මොන ප්‍රශ්නයක්ද වැරදි අරමනස්සේ තමයි ඒක අර මිනිසුන්ගේ මේ මානසිකත්වයේ තියෙන්නේ මේ මිනිස්සුගෙන් තමයි ස්ලෝ වෙන්නේ කියලා.
ඉතින් ඒක නිසා ඉතින් බැලුම් අහනවා කට්ටිය SLT එකෙන් වකත් කියනවා පස්සේ ඔයාලා බලනකොට තමයි දැනගත්තේ මේ කේබල් එකේ ඩැමේජ් එකකින්ද තමයි වෙන්නේ අද වෙනකොට මම හිතන්නේ මේක යටා තත්ත්වෙට පත් වෙලා තියෙනවා ඕක තමයි ඉතින් ලොකුම නිවුස් එකක් කියලා තිබුණේ DDoS attack කියලා ඉතින් ඒක නිසා හොඳම වැඩේ තමයි තමන් ඔයගේ වැඩ කරනාට වෙලාවෙදි පරිගණක රැක් කරන්න උත්සාහ කරනලා ඉතින් පොඩ්ඩක් ඕවගෙන හිතුවනම් මේකට තිබ්බ සහය ඕගොල්ලෝ දීපු සහය නවත්ත ගන්න තිබ්බා ලංකාව යන ගොඩ සහය වෙන්නේ නැතිනේ ඒක තමයි ජම්බි තත්ත්වය ප්‍රශ්නෙකට යමුද අපි ප්‍රශ්න ගොඩක් තියෙනවානේ අද පොඩි වෙනසක් වුණානේ ඔව් මොකද්ද මොකද වෙනස එක මේ එපිසෝඩ් 163 කට පස්සේ පටන් ගන්න විදිය වෙනස් වෙනවා ඔව් පටන් ගන්න විදිය වෙනස් වෙනවා ඒක ඉතින් ගණන් ගන්න එපා ඊට මීට අමතරව චම්ලි ප්‍රශ්නයක් බලන අතරේ අද ඉඳන් ටෙක් ඩුයිනෝ takas.lk හරහා ගන්න පුළුවන් ඒ ඉදිරිපත් වුණා මේ ලොජිස්ටිකල් පාට් එක. ඒ කියන්නේ ටෙක් ඩුයිනෝ යවන එක කොළඹ ඇතුළත නොමිලේ යවන්නත් කෑෂ් ඔන් ඩෙලිවරි. ඒ කියන්නේ ඕඩර් එක දාලා ගෙදරට ආවට පස්සේ සල්ලි ගන්න පුළුවන්. ඒ විදිහට ලබා ගන්න පුළුවන්. හැබැයි අර විදිහටම පොඩ්ඩක් අපේ shop .tech කතා එක හරහා යනවා වගේම සමහරලාට දවස් කීපයක් බලන් ඉන්න වෙයි. ඉතින් ඒක නිසා මේ නරටත් හයි ඕඩර් ගොඩක් හිර වෙලා තිනවා. ඉතින් හදන්න වෙලාවක් මීටින් එකක් ඇත්තර මට මේ සති කීපයක් සතියක් දෙකක් විතර කිසිම දෙයක් කරන්න හම්බුනේ නැහැ. ඉතින් ඒක නිසා ඒවත් පොඩ්ඩක් හිර වුණා. බලු ඉක්මටි ඉවරයක් කරගන්න. ඊට පස්සේ කට්ටි චැට් එකේ කියන කරන් බිල දැක්කාම ලොකු ආඩම්බරයක් ඇති වෙනවා. ඔව්. ලේදුලි බලේ වෙඩියත් ඇදීර කියලා ආරංචියක් තියෙනවා. මං හිතන්නේ මේ ලංකාවේ මේ සෝලා වලට මාරු වෙන කාලේ තමයිනේ මාත් මේ දැන් දන්න කෙනෙක් එක්ක තහනම නම් කියන්නේ මේ සෝලා පැනල් අඩුවට ගන්න මයි තමයි අපි පෞගේ වැඩ සනන්ලත් කතා කළා මේ මේ සෝලා පැනල් අඩුව මයි දැන් ගාණ්ඩුවට කරන්න බලන ලොකුම දේ තමයි මේ වගේ දේවල් වල ටැක්ස් නවත්තන එක දැන් උදාහරණ ගත්තොත් මේ ඩීප් සයිකල් බැටරි එකක් කියන්නේ දැන් ඇත්තටම කාර් බැටරි එකයි සෝලා පැනල් එකට හයි කරන්න බෑ කාර් බැටරිය ගොඩක් බැටරි බහලා ආවොත් එහෙම මේ බැටරි කවන්න නරක් වෙනවා ඒක නිසා මේ ඩීප් සයිකල් කියන බැටරි අවශ්‍යයි නමුත් මේ බැටරි එක මිල රුපියල් 50000ක් 45000ක් විතර එනවා මේ ඇම්පියර් 60ක් විතර බැටරිය ඉතින් ඒවට ටැක්ස් අඩු කළ මොන හරි කරන්න බලන්න මිනිස්සුන්ට මේ සෝල මම උනත් කැමතියි මේ ගෙදර ටිකක් සෝල පැනල්ටියක් හයි කරගන්න. ඊට පස්සේ චැට් එකේ ප්‍රශ්නයකට අහනවා ඒකත් උත්තර දෙලම්. මචං අහනවා අයියේ කැමරා එකේ ඒ රීචාර්ජබල් බැටරි පාවිච්චි නොකර තියෙනකොට චාර්ජ් එකට තියෙන එකද හොඳ ඩිස්චාර්ජ් එකේ තියෙන එකද හොඳ? හොඳ ප්‍රශ්නය. අංක එක තමයි රීචාර්ජබල් බැටරිය කැමරා එකක් හෝ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් ගොඩක් දවස් පාවිච්චි නොකර තියෙනවනේ බැටරි අයින් කරලා තියන්න. සාමාන්‍යයෙන් මම දන්න විදිහට ලිතියම් අයන් වගේ බැටරි 140ක චාර්ජ් එකෙන් තමයි මම දන්න විදිහට ස්ටෝර් කරන්න කියලා දෙන්නේ. ඒක බැටරිගේ ස්පෙસિෆිකේෂන් අනුව වෙනස් වෙනවා. මෙහෙමයි මෙහෙමයි කියලා සාමාන්‍යයෙන් හොඳම දේ තමයි ඩිවයිස් එකෙන් බැටරි ගලවලා වෙනම බැටරිය තියෙන එක තමයි අනුමත කරන්න එක. මොකද ෆ්‍රිජ් එකේ තියන්න කියලා කියනවා. ෆ්‍රිජ් එකේ තියන්න කියලා කට්ටිය කියනවා මම නම් ඒ ගැන දන්නේ නැහැ. සාමාන්‍ය බැටරි ස්පෙસિෆිකේෂන් නම් තියෙන්නේ රූම් ටෙම්පරේචර් එකේ ස්ටෝර් කරන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒක බැටරියෙන් බැටරියට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් නම් 140ක චාර්ජ් එකෙන් තමයි තියන්න කියලා තියෙන්නේ. අරන් තියෙනවා. මොකද අපි කැමරා එකක් ෆෝන් එකක් ගත්තත් සමහරවිට බැටරිය ඔන් කරාම ෆෝන් එක කොහොමද ඔන් වෙලා භාගයක් විතර බැටරි පෙන්නන්නේ. අර ඒගොල්ලොත් ඒ 140 චාර්ජ් එකෙන් තමයි තියන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඇඩ් කරන්න අවශ්‍යතාවය. කෝ බුද්ධිගයියා වැඩ. ඊට පස්සේ ටී-ෂර්ට් එකක් ගහමු කියලා කියන පිස්සු පුසා. ඔව්. ඉදිරියේදී ගහමු ටී-ෂර්ට් එකක් දෙන්න. ඊට අමතරව අද ටැග් එකක් දෙන්න තියෙනවා. මේ ටැග් චම්ලීට අරන් එන්න කියන ප්‍රශ්නයක් කියලා ගිහිල්ලා. අර ටැග් මොකද්ද කියලා කිව්වද? අර පෙට්ටියක් තිබ්බේ චම්ලි මෙහෙම දාන එක. අන්නේ කරන්නේ. ප්‍රශ්න අහන්නද? ප්‍රශ්න ප්‍රශ්න අහලා තියෙනවා. වයර්ලස් ADS router දෙකක් තියෙනවා ඔයාලා ළඟ. එකක් ECT එක ගල්වන්න තියෙන USB port එකේ ගල්ලු. එයාට මේ දෙක බ්‍රිජ් කර ගන්න ඕනලු. මේ දෙක බ්‍රිජ් කර ගන්න කොහොමද කියලා එයා අහනවා. ඔව් වයර්ලස් routers දෙකක් යාගා තියෙනවා නම් එකක් normal router configure කරනකොට අහන access point එකක් විදිහටද configure කරන්නේ repeat එකක් විදිහටද configure කරන්න කියලා. ඉතින් මම ඔයාට ඕනේ පළවෙනි එකේ signal දෙවෙනි එක හරහා තවත් දුරකට වැඩි කරගන්න නම් ඊළඟට කරන්න ඕනේ repeater කියන විදිහට තමයි මේක configure කරන්න ඕනේ. repeater කියන විදිහට configure කරනකොට ඒක අහනවා මේ කොහොම මොකද SSID එක මොකටද කරන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට දුන්නාම පළවෙනි wireless router එකේ signal දෙවෙනි එකෙන් repeat කරන්න. හැබැයි මෙතන තියෙන පොඩි ගැටලුවක් තියෙනවා මේ repeaters පාවිච්චි කරනකොට network එක يعني ඇත්තටම මේ Wi-Fi speed එක අඩු වෙනවා. මොකද බෙදෙන සින්දා ඔව් ටැග් ඔව්
මේක ඇවිල්ලා හෙඩ්සෙට් එකක් කියලා කියන්නේ මයික් එකක් සහ හෙඩ්ෆෝන් එකක් තියෙන එක. මේක ඇත්තම සින්දු අහන්න පාවිච්චි කරන්න වගේ එකක් නෙමෙයි. ස්කයිප් කෝල් ගන්න ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන සින්දු අහන්න බෑ කියලා කියන්නේ. නමුත් ඒ වගේ දෙයකට තමයි පාවිච්චි කරන්න හොඳ. ඉතින් මේක අපි දෙනවා. දැන් මේක දෙන්නේ කොහොමද කියලා චැට් රූම් එකේ අයට කියනවා අපි කියන්න කියලා. මේක දෙන්නේ කොයි කෙනාටද කියලා. මේක අනුග්‍රහය දක්වන්නේ takas.lk අනුග්‍රහයෙන්. මේක මම කඩලා බැලුවා. බුරු ගන්න ඕනේ නැහැ. මම කඩලා බලලා ටෙස්ට් කරලා බලලා තමයි තියෙන්නේ වැඩ කරනවා. හැබැයි දාලා බැලුවේ නැහැ. වයර් මුකුත් වෙලා නැහැ. හොඳට වැඩ කරනවා. කඩලා බැලුවා කියන්නේ මම මේක පිළිවෙලකට කඩලා බැලුවා. ආයි තින්ක් මේක හැබැයි අපිට තැපෑලෙන් එවන්න හැකියාවක් නැහැ. ඇවිල්ලා ගෙනියන්න වෙනවා. කැප් ගිය පාර ගත්තාගෙත් කැප් දෙක තුනක් තියෙනවා. කොහොමද මේකේ මිල මහිතන් රුපියල් 1000කට ආසන්න මිලක් වෙනවා. ඉතින් කාට හරි chance ගන්න මේක දිනා ගන්න. දිනා ගන්නේ කොහොමද කියලා අපි වැඩසටහන අන්තිම හරියේදී කියන්නම්. chat room එකේ අය කියන්න බලන්න මේක දෙන්නේ කොහොමද කියලා. මොකද්ද competition එක මොන වගේ එකක් තියලාද මේක දෙන්නේ කියලා. ඉතින් ඔහොම ඉන්නකොට සම්ලි මේ chat එකේ තව ප්‍රශ්නයක් යනවා. dialogue ලා ලංකාවේ 4G spectrum එකක් ගත්තා නේද කියලා. ඒ ගැන නම් මම හරියටම දන්නේ නැහැ. හැබැයි මමත් 4G එකක් ඉල්ලුවා අද එනවා කියලා කෝ ටෙස්ට් කරන්න. එන්නේ නැතුව හැබැයි මගේ support request එක resolved කියලා නම් SMS එකක් ආවා. ඒක ගැන මට පොඩි සැකයක් පවතිනවා. signal test කරන්න එන්නේ නැතුව කොහොමද මේගොල්ලෝ මේක කරේ කියලා. කොහොම බලන්නේ ඒ ආපු SMS එක. මේක මුල් හරිය මට පෙන්නන්න බෑ. මෙන්න මේ හරිය තියෙනවා. මේ අපේ මගේ ප්‍රශ්නෙට ඇටෙන්ඩ් වෙනවා කියලා ඇටින් ඇවිල්ලා තිනවා. ඒක රිසෝල් කළා කියලා ඒක සතුටුදායකද කියලා අහලා තිනවා. යකෝ එන්නේ නැතුව කොහොම සතුටුදායකද කියලා අහන්නේ. ඉතින් තව මං හිතන්නේ ඩයලොග් එකේ හැම ප්‍රශ්නයක් වෙන්නේ මට වෙන්නේ නැති. ඉතින් බුද්ධිගල ඔෆිස් එක ඩයලොග් 4G එකක් අරන් තිනවා ගුවා. බුද්ධිග මං හිතන බුද්ධිග මේ ගැන කියන කොහොමද මං හැමදෙස්සෙම ඔක් ගැන කියන්නේ නැති නිසා. හොඳ නැහැ කියලා තමයි කියන්නේ. හැබැයි සමහර අය කියනවා හොඳයි කියලා. මම දැන් බුද්ධිග ඉන්නේ රාමමාවත ප්‍රදේශයේ. ඒක නම් චාටර් කියලා තමයි බලන්නේ. අපි බලමු අපිට ආවම කොයි වගේ තියෙද කියලා. එක්කෙනෙක් චැට් එකේ කියනවා පික් ප්‍රෝ බෑග් ගැන සිංහලෙන් තොරටල් සෙට් එකක් හදන්නකෝ අපි සල්ලි ගෙවල ගන්නවා. සල්ලි ගෙවල ගන්න අවශ්‍ය නැහැ. මේ අපිට ඩුයිනෝ මේ ආඩ්ඩුයිනෝ ගැන තොරටල් ටික හදාගන්න බැරුව ඉන්න මම පික් වල ගැන හදන්නේ කොහොමද? හරි. කමන්නේ. බලමු ඉස්සරහට. එක්කෙනෙක්ට පාන්දර 2:18යිලු. චැට් රූම් එකේ කෙනෙක් කියන්න බලන්න මේ ඔව් අයරොබෝට් කියන පික් ප්‍රෝග්‍රෑම් එකේ විද්‍යාසපත්‍රයේ හොඳ ටියුට් එකක් දුන්නානේ. ඔව් මමත් ඒක දැක්ක. මම දැක්කා ඒක යුනිවර්සිටි ඔෆ් මොරටු සයිට් එකේ එක කොහෙ හරි තියෙනවා. පොඩ්ඩක් ටැක්කදා Google group එකේ සර්ච් එක දැම්මම මම දැක්ක ඔකට link උත් දාලා තියෙනවා. පරණේ වගේ එක. පොඩ්ඩක් ඔයලා බල පික් ප්‍රෝග්‍රෑමින් ගැන. ප්‍රශ්න නැමු චම්ලි. 4.2 අප්ඩේට් එකේදීවත් ඒත් එතනින් එහාටවත් සිංගල් ප්‍රශ්න විසඳේද කියලා අහනවා යා. Nexus series එක තාම අනාගතේ වෙන විදිහට නම් අඳුරුයි සිංගල් වලට. 4 එකෙත් නැහැ. ඉදිරියේදී මොකක් වෙයිද දන්නේ නැහැ. ඉතින් සිංගල් ඕනෙම නම් Samsung range එකේ ඔය Galaxy range එකකට තමයි යන්නේ. ඒ වෙනා සිංගල් තියෙනවා ඉතින්. අපිට දැනගන්න තියෙනවා සමහර Korean phone වලත් සිංගල් තියෙනවා කියලා Samsung එනේව. ඒ කියන්නේ මේ කොරියාවට ගහන ෆෝන් එකක් තියෙනවා කියලා මලින්දා අපිට දවසක් ට්විට් එකේ කියලා තිබ්බා. ඉතින් ඒක නිසා ප්‍රශ්න තියෙනවා. ඊළඟ ඔව් චම්ගේ ප්‍රශ්න කියව. සජිත් කියලා කෙනෙක් කන හොඳ බයිනකල් එකක් තෝරා ගන්න කොහොමද කියලා අහලා තියෙනවා. බයිනොකියුලර් එකක් තෝරගන්නේ කොහමද කියලා මගෙන් අහපු එක නම් හරි සතුටුයි. නමුත් මම ඒකට ඇත්තටම උත්තරයක් දෙන්න දන්නේ නැහැ. මොකද ඒ සම්බන්ධව කිසිම දෙයක් හොයලා බලලත් නැහැ. ඔය ගැන දන්නෙත් නැහැ. ඔය ගැන කිසිම ආසාවක් තිබිලත් නැහැ. ඒක නිසා ඒකට උත්තර දීමේ වැලකී. නලින්ගය මේ ලංකාවේ දැන් අපේ ටෙක් කතාවේ තව පොඩ්කාස්ට් එකක් කරනව නේද? මොකක් හරි ඒ තරු සම්බන්ධ මොකක් හරි එකක් ඔය ලංකාවේ කවුරු හරි කරන එකක්. යස්. තරු ගැන නෙමෙයි අද බයිනොකියුලර් එකකෝයි මම හිතන්නේ තරු ගැන යන්නේ දෙකක් සම්බන්ධයි. බයිනොකියුලර් එකක් අපි කියලා කියන්නේ මේ අර දෙකට තියලා දොර බලන එකක්නේ. තරු බලන එකකට නෙමෙයි කියන්නේ. මට ඒක නම මතක නැහැ.
ඒක කරන්නේ නම් අනුරාධ කියලා එක්කෙනෙක්. මට මතක විදියට එයාලා ඔය ගැන දන්නවා නම් sky.lk හරි ඔයගේ එකක් සිංගල් බ්ලොගර්ස් එකේ blogs.singhalabloggers.com ගිහිල්ලා podcast කියන link එකට ගියා නම් ඒගොල්ලන්ගේ podcast එකත් එතෙන්ට එනවා. පොඩ්ඩක් ගිහින් බලන්න sky.lk නෑ මට මතක විදියට හරියටම මට මතක නෑ පොඩ්ඩක් හොයලා බලන්න. ඒක හොඳ podcast එක මම මුල් කාලේ නම් අහුවා මට දැන් නම් අහන්න වෙන්න. නමුත් ඒගොල්ලෝ ගොඩාක් මේ අභ්‍යවකාශය ගැන දේවල් ගොඩක් කරනවා. අනුරාධ ජයතිලක කියලා විසුපුස කියනවා. ඔව් අනුරාධ තමයි කරන්නේ. අනුරාධ වෙනනම් දන්නවා මොකද අනුරාධගේ හැමතිස්සෙම යහු account එකක් කරනවාද කියලා spam mail එකක් දෙයක් මාසිකට සැරයක් විතර එනවා. ඊළඟ ප්‍රශ්නයද? ඔව් ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නය ගන්න තියෙනවා ෆ්‍රීලාන්සර් වල එහෙම තියෙනවා Facebook like 1000 කම එක පාර ගන්න ක්‍රම තියෙනවානේ. එහෙම ඒවා වෙන්නේ කොහොමද කියලා අහනවා. ඒ වගේ දේවල්. ඔව්. පොඩ්කාස්ට් සයිට් එකේ ඇඩ්‍රස් එක තමයි skylk.com. මොකක්ද ශම්ලි අහන්නේ? ෆ්‍රීලාන්සර් වල එහෙම තියෙනවා Facebook like 1000 කරන් දෙනවා 2000 කරන් දෙනවා කියලා. අන්න ඒකේ ඒක වෙන්නේ කොහොමද කියලා අහනවා. ඒක වෙන්නේ ඇත්තටම හොර ප්‍රොෆයිල් ටිකක් හදලා ඒ ප්‍රොෆයිල් වලින් likes ගන්න. ඒව ඇත්තටම වැඩක් ඇති ලයික්ස් නෙමෙයි. මොකද චම්ලි ලයික්ස් වැඩි වුණාට වැඩක් නැහැ. පුද්ගලයා ඇත්තටම මේ උදාහරණයක් ගමු අපේ එකේ 50000ක් හොර ප්‍රොෆයිල් ඉන්නවට වඩා 10 දෙනෙක් ඇත්ත ප්‍රොෆයිල් ඉන්න එක වටිනවා. මොකද ඉන්ටරැක්ෂන් එක තියෙන ඇත්ත ප්‍රොෆයිල්ස් නේ. මොකද හොර ප්‍රොෆයිල් එක අපි ඇත්තටම මිනිස්සු අතරට යන්නේ නැහැ නේ හොර ප්‍රොෆයිල් වලනේ. අර එක්කෙනාම දෙන්නම කරන ටික තමයි කරන්නේ ඔය මේ. ඔය කරන්නේ ඒ වගේ හොර වැඩ තමයි කරන්නේ. සමහර අපි උත්තර දීලා තියෙන ප්‍රශ්නෙකට ආය අහලා තියෙනවා. ඔව්. එයා අහලා තියෙනවා සාමාන්‍ය LED monitor එකකින් 3D movies බලන්න කොහොමද කියලා අහලා තියෙනවා. සාමාන්‍ය LED monitor එකෙන් නම් 3D movies බලන දින එකම ක්‍රමය තමයි සයන් අර නිල් පාට රතු පාට කන්නඩි දෙකක් දාලා බලන්න. ඒ ක්‍රමයට තමයි බලන්න තියෙන්නේ. වයිදන් මේ ළඟදි මම දැක්ක පත්තරයක ලංකාවේ පළවෙනි අතට 3D ad එකක් දාලා තියෙනවා. මොකද්ද daily ඉරල් මකර අර ඒකටත් ඔය කන්නඩි දෙයක් වුණා. මට සැක තියෙන පත්තරෙත් ඒ කන්නඩි දෙයක් දුන්නාද කියලා. නැත්නම් ඉතින් ඕක බලන්න බෑනේ. කාටරි මතක නම් කියන්න මේ කන්නඩි දෙක දුන්නේ කොහොමද කියලා. ඊට අමතරව මේ දැන් අපේ ස්පොන්සර් ගැනත් කතා කරන්නේ මේ අවුරුදු කාලේ රට ඉන්න අයට දැන් පිටරට ඉන්න ගොඩක් අය ඉන්නවනේ. ගොඩක් ඉන්න අයට ගෙදරට තෑගි යවන්න යාළුවන්ට තෑගි යවන්න ක්‍රම හොය හොයන ඉන්නේ සම්ලි. ඔව්. ඒක ලේසිම වැඩේ තමයි takas.lk අඩවියට ගිහිල්ලා පොඩ්ඩක් මේ ඕන දේවල් එක මම හිතන් TV ගත්තොත් බර ප්‍රමාණයක් තියෙනවා. එතකොට බ්ලෙන්ඩර් ද හෙඩ්ෆෝන් ද ඉයර්ෆෝන් ද එහෙම නැත්තම් ගත්තාම ෆෝන් චාර්ජර් ෆෝන් ෆෝන් කේස් මම හිතන්නේ විනාඩි 15ක් 20කින්වත් බල්ලා ඉවර කරන්න බැරි ප්‍රමාණය බඩු ගොඩක් තියෙන සම්ලි ගියත් තමයි කැටගරි කැටගරි හද තියෙනවා කම්පියුටර් කෑලි මවුස් අරමයා. ඉතින් රට ඉන්න අය ලේසිම වැඩේ තමයි කාට හරි මොන හරි අරන්න ඕන takas.lk අඩවියට ගියා ටක් ගාලා ඕන දේ ගත්තා ක්‍රෙඩිට් කාඩ් එකෙන් සල්ලි ගෙවන්න පුළුවන්. එහෙමත් නැත්නම් දැන් ගෙදරට සල්ලි යවල එහෙම තියෙනවනම් ගෙදර රුපියල් 10000ක් වෙනකන් ගෙදරට බඩු යවුවාම සල්ලි ගෙදරදි ගෙවන්න පුළුවන් කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. තවත් දෙයක් තමයි Tamanට බඩු 3 4 5ක් ගන්න ඕන නම් පොඩ්ඩක් takas.lk අයට පොඩි ඊමේල් එකක් හරි දැම්මා නම් නැත්නම් කෝල් එකක් දුන්නා නම් ඒගොල්ලෝ ඩිස්කවුන්ට් උනත් සමහරලාට දෙන්න පුළුවන්. මොකද ඔයා පොඩක් බඩු ගන්නවා නම් පොඩ්ඩක් කතා කරලා බලන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කෝල් එකක් දෙන්න. මොකද ඒගොල්ලෝ වෙන වෙන සයිට් එකකට කතා කරා වගේ මේ ඉංග්‍රීසි භාෂාව විතරක් පුළුවන් කට්ටිය නෙවෙයි ඉන්නේ. හොඳට සිංහලෙන් කතා කරන මේ අපි වගේ මගේ කොල්ලෙක් කියන්නේ නැහැ. දැන් කොල්ලා ගෑල්ල බැලලා මට වඩා කොල්ල තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් නියන් ට්‍රයි එකක් දීලා බලන්න මේ සයිට් එකේ. මටත් මේ ළඟදී ඩිලිවරි එකක් ආව ඕඩර් එකක් දාලා අද තමයි. හොඳයි හැබැයි මොකද ඩිලිවරි එක ඩිලේ වුණාද කියලා මට SMS එකක් දාලා තිබ්බා. ඒ වගේ හොඳ කස්ටමර් කෙයාර් එකක් උනත් තියෙනවා. දැන් අනික අපි උනත් රිවිව් අයිටම් එකක් ආවා මේක හොඳ නරක කිව්වා මේගොල්ලෝ සප්ලයර්ත් එක්ක කතා කරලා ඒ වගේ දේවලුත් කරනවා. මුදල් ගෙවනවා වුණත් සේවය නම් හොඳයි කියලා කියන්න පුළුවන්. සමහර අය කියන්න පුළුවන් අපෝ එකේ බඩු ගණන්නේ කියලා. එතකොට ඒකට උත්තරේ තමයි ඒගොල්ලෝ කිසිම විදියකට අදාළ ඒජන්ට්ගෙන් පිට කියන්නේ ඒජන්ට්ගෙන් ඇරෙන්න වෙන කිසිම තැනකින් බඩු අරගෙන අනිත් අඩවි වගේ විකුණන්නේ නැහැ. දැන් ගොඩක් අපි දන්න සයි අඩවි තියෙන ඔය ඩේලි ඩීල්ස් කරන අඩවි ඒවා ගොඩක් වෙලාට TV එකක් ගත්තොත් එහෙම අපි ගත්තොත් අබාන්ස් එකේ රුපියල් ලක්ෂ 3ක් 4ක් වෙන TV එක අර සයිට් එකේ ලක්ෂ 1.2ට තියෙනවා. මේකට හේතුව තමයි මේවා සිංගප්පූරෙන් අරන් මෙහෙන් කිසිම හරියට වොරන්ටි එකක් නැතුව ගෙනල්ලා
පොඩි කඩේකින් වොරන්ටියක් දීලා නෝ. ඉතින් ඒක හිතා ගන්න ඕනේ මේ ඔයගේ කඩේකින් කවදාකවත් ටීවී එක මොකක් හරි ලොකු ඩැමේජ් ආගෙන රිප්ලේස්මන්ට් එකක් දෙන්නෙත් නෑ. අර අපි කියනවා වගේ යුනිටි ප්ලාසා එකේ කඩ වලින් බඩු ගත්තා වහා සමාන වෙනවා. නමුත් takas.lk වගේ අඩවිකෙන් ගත්තොත් මේවා අනිවාර්යෙන් ඒ කියන්නේ පිළිගත් වගකීමක් තියෙනවා. මේක අදාළ සේවය දෙන කෙනා, ඒ කියන්නේ අපි තුන් උදාහරණ ටීවී එකක් අරගෙන ඒගොල්ලෝ බාන්සික වරන්ටි එකක් අම්මනික ටකස් අය වුණත් ඉදිරිපත් වෙනවා. ඒක විසඳලා දෙන්න මොන හරි ගැටලුවක් එහෙම ආවොත්. ඒක තමයි එතන තියෙන වටිනාකම. ඊට පස්සේ ප්‍රශ්නෙකට යමු ජම්ලි. මේක දෙන්න කොහොමද කියලා චැට් එකට කියන්න ඕනේ නැත්නම් මේක දෙන්න විදිහක් නැති වෙනවා. අද පත්තරයක එකක් දුන්න කියලා කියනවා මම දැන් 3D කතාව. ටකස් කැප් දුන්නේ කාටද කියලා අහනවා. කැප් දුන්න හැමෝටම මේල් එකක් මම දැම්මා. මට එතනම නම් ටික මතක නැහැ. ඒ අයගෙන් එක්කෙනා ඇවිල්ලා කැප් එක අරන් ගියා. අනික කැප් ටික මම ගාව. දැන් මම දැන් අරන් ගියේ නැත්තම් මම කැප් ටික දාගෙන යනවා. බිස්සබෝසා කියනවා හෙඩ්සෙට් එක මට දුන්නා නම් ඉවරනි කියලා. එහෙම බෑ. කම්පිටිෂන් එකක් කියලා දිනන්න ඕනේ. කාලින් අයියේ Java and Windows 8 crash වෙනවා. Shell 32 error එකක් එන්නේ. මලරේ නිදහසක් නැතුව වෙන අවුලක් නැද්ද? Java in කරා. සරලයි. සරලයි. හැබැයි මම දැනුවත් නම් එහෙම Windows 8 එක ගැටලුවක් නම් ඇවිල්ලා නැහැ. Ubuntu මේ Java දාලා තිනවා මාත් machine දෙක තුනකට එහෙම Windows 8 වල ගැටලුවක් නම් වෙලා නැහැ. වෙන මොනාරි virus case එකක් මොකක් හරිද දන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ යන්න කලින් ප්‍රියන්ද කියලා ස්වර්ණවාහිනිය වගේ වෙයිද කියලා අහන්න. නෑ නෑ අපි මෙතෙන්ට වෙනකන් ඇඩ් දාන්න. අපි මෙතෙන්ට වෙනකන් දා ඇඩ් දාන්න. නෑ එහෙම මේ වෙන්නේ නැහැ. ඇත්තටම දැන් ගොඩක් අය හිතනවා මේ ස්පොන්සර් කෙනෙක් අහම මේ මේගොල්ලෝ මේ එහෙම වෙයි කියලා. නෑ ඇත්තටම ස්පොන්සර් කෙනෙක් ගත්තේම උදාහරණයක් ගත්තත් අපි චම්ලි. දැන් ගොඩක් අය දන්නේ නැහැ චම්ලි ගොයි කතාව. චම්ලි මල්ලි හැමදාම ගෙදර ඉඳන් ටෙක් කතාව වලට ඇවිල්ලා යන්න. වාහනෙට රුපියල් 1500ක පෙට්‍රල් ගන්නවා. ඕක කියන්නත් එපා ඉතින් අපි. නෑ එහෙම නෙමෙයි ඉතින් ඒක කැපවීමක්නේ. ඒ ළමයා 1500ක පෙට්‍රල් ගහලා එන්නේ. කීයෙන් කී දෙනාද මාසෙට 1500 ගානේ නෙමෙයි මම කියන්නේ දවසෙට 1500. එතකොට චම්ලි ටෙක් කතා වෙනුවෙන් මාසෙක රුපියල් 6000ක් වියදම් කරනවා. එතකොටයි රුපියල් 6000 චම්ලි යාගේ සාක්කුවෙන් යන්නේ. චම්ලි ගෙදර ඉන්නේ. දැන් රැකියාව කරේට කරන්නේ චම්ලි. ඒවතු තියෙනවා චම්ලිට. චම්ලිට තේවතු තිබ්බා. චම්ලි මාසකට රුපියල් 6000ක් වියදම් කරලා ටෙක් කතාවලට එන්නේ. ඉතින් ඒක නිසා අපි තීරණය කළා චම්ලිට මගේ අතින් තව 6000කුත් දෙන්න අමාරු නිසා අපි තීරණය කළා ස්පොන්සර් කෙනෙක් වගේ ඉන්නවා නම් ඒ වගේ අපිට උදව් කරන අයට එයා කරන මෙහෙමයි මහන්සියෙන් තමන්ගේ කැපවීමෙන් කරන උදව් වලට අමතර මූල්‍යමය වශයෙන් යන දැන් මොකද චම්ලි රෑ 11ට මේ ගිවරලා බස් එක යන්න කියලා කාටවක් කියන්න බෑනේ. එහෙම ගියයි අහන කට්ටිය අයියෝ ඔයා බත් එකේ ගියා නම් ඉවරද කියලා. නමුත් ඉතින් මේ මිනිස්සුත් ඉන්න බෑ. දැන් රුපියල් 1500 පෙට්‍රල් යන්නේ චම්ලි කාර් එකේ නේ. බයිසිකලිය આવත් එච්චර යන්නේ. ඊට පස්සේ ගියා චම්ලි බයිසිකලිය එන්න කියලා. කොහමද ඔය ප්‍රශ්නේ සතයි අපි ස්පොන්සර් කෙනෙක් හොයාගත්තා. ඉතින් ඒක නිසා ඒ වගේම අපේ ටෙක් කතා ඉදිරියට දියුණු කරන්නත් අවශ්‍ය වෙන මුදල් කදාල් කැමරා ගන්න ඕනේ හින්දා. ඉතින් ඒක නිසා ඒ කැපවීමට අපි ගරු කරන්න ඕනේ. ඉතින් කරන්නේ කම ක්‍රමෙදී මානිජ දේවල් වලට අත ගහන්න වෙනවා. ස්පොන්සර් කෙනෙක් හොයාගන්න. ස්පොන්සර්ත් අපි හොයාගන්නකොට අපි කියන හැම ක්‍රයිටීරියා එකටම වැටෙන ස්පොන්සර් කෙනෙක් තමයි හොයාගත්තේ. අපේ කන්ටෙන්ට් වලට කිසි දෙයක් කියන්නේ නැහැ. මතකද පළවෙනිින් දීපු මවුස් එකම බෑඩ් රිවිව් එකක්. රිවිව් එක නම් මවුස් එක. ඒ අපේ කන්ටෙන්ට් කිසිම විදියකට ඕල්ට කරන්නේ. ඒ මදියට ඒ අපිට උදව් කරනවා. ඒ අපි කියනා වගේම ආදාළ ඒජන්ට්ගෙන් විතරයි බඩු විකුණන්නේ. එහෙම ලාභ බඩු ගෙනල්ලා විකුණන්නේ. ඉතින් ඒ වගේ වලට වැටෙන යටත්ව තමයි අපි මේ ස්පොන්සර් කරලා තියෙන්නේ. උදාහරණ ගත දෙමු කැප් ටිකයි ටී-ෂර්ට් එකයි. දැන් පෞද්ගලිකව මට දීපු කැප් ටී-ෂර්ට් එකත් මම මේ ඊට පස්සේ දෙන්නේ. ඊට පස්සේ මේවත් අපිට රිවිව් වලට එවන රිවිව් කරන්න කියලා ඒ වගේ දේවල්. ඒ කියන්නේ ඇත්තට හොඳද නරකද කියලා ඒගොල්ලන්ට කියන්න කියලා. ඉතින් එවන දේ මම ඇහුවා මේකෙන් දැන් ආයුවාඩ විකුණන්නත් බැනකම ඌ එහෙනම් අපි ටෙක් කතාවට දෙමු කිව්වා. ඒක තමයි මේවත් අපි දෙන්නේ. කාට කාටත් හොදක් වෙන්නේ තමයි කරන්නේ. මට ටී-ෂර්ට් එකක් උත්තේ වන්නේ. ඔව් චම්ලිට තව ටී-ෂර්ට් එකක් කියන්නේ කියලා තම්ලි පොඩි එකක්. පොඩි එකක් ටිකක් ලොකු වෙලේ චම්ලිට. හරි කොහමද ගන්නේ ඊළඟ ප්‍රශ්නේට අපි යමු. ඊළඟ ප්‍රශ්නේ ගන්න කාලෙන් ග ප්‍රියන්ත කියලා කෙනෙක් අහනවා අර දුර්ගතන් ජාල වලින් දෙනවනේ අර
SMS කරන්න පුළුවන් නම්බරයක් දැන් උදාහරණයක් විදිහට ට්විටර් පාවිච්චි කරන 4044 නම්බර වගේව. ඔව්. ඒ වගේ දේවල් ගන්න කොහොමද කියලා. ඔව්. ෂෝට් කෝඩ් එකක් ගන්න නම් අනිවාර්යෙන් අදාළ මොබයිල් ප්‍රොවයිඩර් කෙනෙක් එක්ක කතා කරන්න නම් මේකට මම දැන් TRC එක හරහා තෙන්නනවා. මොකද දැන් තියෙන ෂෝට් කෝඩ් ඕනම ජාලයක් හරහා එවන්න පුළුවන් නේද සම්බි දැන් උදාහරණ ගත්තොත් ඔය ඔය තරු වලට වෝට් කරන්න ඒවා රාමේවා කරන්න ඒවටත් ඕනම ෆෝන් එකෙන් ගියොත් වැඩ කරනවානේ. අදාල සේවාදායකත් එක්ක කතා කරලා තමයි ගන්නෙ ගොඩක් වෙලට ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් ෂෝට් කෝඩ්ස් තියෙනවා. ඒ කියන්නේ සමහර ෂෝට් කෝඩ් ගොඩක් අයත් එක්ක බෙදා ගන්නවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මුලින් අකුරු දෙකක් ගහලා යවුවාම ඒක අදාල කෙනාට ඩිලිවර් වෙනවා. ඉතින් ඒක අනිවාර්යෙන් ඩයලොග් නම් ඩයලොග් එක මොබිටෙල් නම් මොබිටෙල් එක ඒ වගේ කතා කරන්න වෙනවා. කතා කරන්න නැත්නම් ඉතින් ෂෝට් කෝඩ් එකක් ගන්න විදිහක් නැහැ. ට්විටර් උනත් කරලා තින්නේ ඒ අදාල අයත් එක්ක කතා කරලා තමයි ෂෝට් කෝඩ් එක හදාගෙන තියෙන්නේ. අඩේ චම්ලිට කාර් එකක් තියෙනවා දානවා. ඌව චම්ලිට කාර් එකක් තියෙනවා. ඊට පස්සේ පිස්සු බූසන මොනා හරි දෙන්න ඕනේ. පිස්සු බූසයි ඉතින් මොනා හරි කියන්න එපා මට මොනා හරි ඕනේ කියලා. ඉතින් මේක දෙන්න විදිය කිව්වොත් පිස්සු බූසන මම පොඩි තැක්කක් දෙනවා. පූසන්ට ඉතින් කිරි ටිකක් හරි හාල් මැස්සෙක් වගේ දෙයක් තමයි දෙන්නේ. චැට් රූම් එකේ පිස්සු බූස හරි. ඔයාට මම මොනේ දැන් දිගටම ඉල්ලනවනේ. ඉල්ල නිසා අනික හැමදාම චැට් එකෙන් මම හැමදාම දකින අපේ පිස්සු බූස ඇවිල්ලා ඉන්නේ. ඒක නිසා හොඳ මේකක් කියන මේක දෙන කම්පිටිෂන් එක කිව්වොත් පිස්සු බූසනම වෙනම තැග්ගක් දෙනවා. ඒක නිසා පිස්සු බූස මං කියලා ඊමේල් එකක් දාලා තියන්න මට ඉන්ෆෝට් එක කතා එකට. එතකොට පිස්සු බූසගේ ඊමේල් එක දැනගත්තොත් දෙන තැග්ග මම කියනවා. හරි ඊළඟට අහනවා අයියේ LG Google Nexus එක ගන්නෙ නැත්තේ ෆෝන් එක අරන් තියෙන දෙන්නේ ඇමරිකාවෙන්ද ලංකාවට ගෙන්න ගන්න එකක් නැතුව ඉන්නේ. ඒකයි දැන් තියෙන ප්‍රශ්නේ. අර වීදුරු කැඩිච්ච ෆෝන් එකක් පාවිච්චි කරන්නේ ඒකයි. හරි ප්‍රශ්නේ ගියා. කාලින් ගිලන් ප්‍රශ්නේ කරනවා හසිත කියලා කෙනෙක් කරන යාගව N8 ෆෝන් එකක් තියනවලු. ඒක යාට වෙන කෙනෙකුට විකුණන්න නෑලා දෙනවා. හැබැයි යාට අර තියෙන තිබ්බ ඩේටා හැම යා රිකවර් කරගයි කියලා බයයිලු යාට. ඉතින් ඒකට ඉතින් ඒක එහෙම කරගන්න එක වළක්වලා යාට ෆෝන් එක දෙන්න පුළුවන් ක්‍රම. ෆෝන් එක ෆැක්ටරි රීසෙට් එකක් දැම්මම නම් තියෙන ඩේටා ටික ඔක්කොම යනවා. SD කාඩ් ඒ කියන්නේ ඉන්ටර්නල් මෙමරි ගැන සැකයක් තියෙනවා. 3-4 පාර ෆෝමැට් එකක් දාන්න නැත්නම් පිරෙනකන් ඩේටා කොපි කරන්න වැඩක් නැති. උදාහරණයක්ද සින්දුලියක් කොපි කරලා දැම්මම නම් පිරෙනකම්ම ප්‍රශ්නයක් නෑ. කොපි කරලා ආයි සින්දු ටික මකල් දැම්මම නම් හරි. එතකොට data දෙපාරක් write වුණ පස්සේ recover කරන්න අමාරුයි. එතකොට ටෙකි යහන කාලින්ගේ රොෂාන් අහලා තිබ්බේ LG ලංකාවේ Nexus ගන්න නැති කියලා. ඇත්තනම Nexus එක LG ලා හැදුවට ඒක විකිණීමේ ආයිති තියෙන්නේ Google ලට. ඒ කියන්නේ Google ලා ඉන්දියාවේ තමයි මේ ළඟදී ඉන්දියා ඒෂියන් රීජන් එකේ ඉන්දියාව තමයි පටන් ගත්තේ. ඒකත් Nexus 7 එකෙන් තමයි විකුණන්නේ. ඒගොල්ලෝ Play Store එක හරහා පටන් ගත්තේ. ලංකාවේ ඇත්තටම Google ලා Play Store එක හරහා කිසි දෙයක් විකුණන්නේ නැහැ. ඒක නිසා ඉතින් ලංකාවේ Nexus 4 එක ගන්න විදියක් නැහැ. ඊළඟ ලොකු ප්‍රශ්නයක් තියෙනවා දිලන් කියලා කෙනෙක් අහලා තියෙනවා. මචං අහන chat එකේ ප්‍රශ්නයක්. අයියේ distance sensor එකක් වතුරට aim කරොත් වතුරේ මතු පිට තියෙන distance එකද calculate වෙන්නේ නැත්නම් මතු වතුරේ අඩියේ තියෙන එකද කියලා chat එකේ අහනවා. distance sensor එකක් කියන්නේ ultrasonic sensor එකක් නං. ultrasonic sensor එකේ ඇත්තනම් වෙන්නේ audio එකක් ගිහිල්ලා ඒක reflect වෙන එක ගන්නවා. ගොඩක් ultrasonic වතුර හරහා reflect වෙන නිසා ගොඩක් වෙලාවට වතුරේ මතු පිට තමයි පෙන්වන්නේ. බැටරියක පවර් ඇඩැප්ටර් එකකින් පවර් නැඩ ගන්න පුළුවන්. සිමස් ක්ලියර් කරලා පස්සේ. ඒකට හේතුව තමයි බැටරිය නරක් වෙලා තියෙන එක හෝ චාර්ජින් සර්කිට් එකේ ගැටලුව. ගොඩක් වෙලාවට බැටරිය ගලවලා පාවිච්චි කළ බෑන දිගටම කිසිම කරදරයක් නැතුව වැඩ කරනවා කියලා නේ චම්ලි තියෙන්නේ. එහෙමනම් ඒක අනිවාර්යෙන් 99% බැටරිය දශම මේ එක තියෙන්නේ චාර්ජින් සර්කිට් එක. ගොඩක් වෙලාවට බැටරිය නරක් වුණාම ගොඩක් වෙලාවට ටෙම්පරචර් එහෙම නැගිනහින්දා ප්‍රොටෙක්ට් කරන්න ලැප්ටොප් එක ඔෆ් කරනවා.
එකදැන් ගොඩක් වෙලාට එන්නේ. ඒකයි CMOS එකම ක්ලියර් කරන්න පුළුවන්. මොකද එයා ප්‍රොටෙක්ටඩ් මෝඩ් එකේ ගිහිල්ලා ඔෆ් වෙනවා. බැටරිය ගලවලා පාවිච්චි කරන්නේ නැත්නම් අලුත් බැටරියක් දාගන්න. මොකද බැටරිය ගලවලා පාවිච්චි කරගල ලැප්ටොප් එකට හානියක් වෙන්නේ නැහැ. ඒක තමයි හොඳ. ඊළඟ බුද්ධික කියලා කෙනෙක් කනවා Raspberry Pi එකක් ප්‍රෝග්‍රෑම් කරන්න හැටි කියලා දෙන්න පුළුවන්ද කියලා. Raspberry Pi එකක් ප්‍රෝග්‍රෑම් කරන්න ඇත්තනම කියන්නේ Raspberry Pi එකේ මුලින්ම තියෙන්නේ අනිවාර්යෙන් OS එකක් රන් වෙන්න ඕනේ. දැන් Arduino එකක් වගේ රියල් ටයිම් OS එකක් නෙමෙයි. ඒ කියන්නේ රියල් ටයිම් කියලා කියන්නේ කෙලින්ම රන් වෙන්නේ නැහැ. ෆර්ම්වෙයාර් එකක් වගේ පොඩි OS එකක් නෙමෙයි. මේක Windows Linux වගේ මල්ටි යූස් ඔපරේටින් සිස්ටම් එකක් තමයි Raspberry Pi එකෙත් වැඩ කරන්නේ. මොකද ඒකේ තියෙන නිසා. ඉතින් ඊට පස්සේ GPIO කියලා ගොඩක් ඒකේ පින් ගොඩක් තියෙනවා. මේ පින් ගොඩක් තියෙනවා කියලා කියන්නේ අම්මේ Raspberry Pi එක ගත්තොත් එහෙම මේ වගේ එකක් මේක ගත්තාම මේ පැත්තේ තියෙන GP General Purpose IO කියලා input output digital ටිකක් තියෙනවා. ඒවෙන් on off කරන්න පුළුවන්. ඒව නම් ඉතින් ඔයාට Java Java නම් ඇත්තම Raspberry Pi එකට දාගන්නවා. ඊට වඩා නේ වහකනවා වගේ ගොඩක් වෙලට unstable යනවා. නමුත් shell scripting වලින් C වලින් මේ GPIO වලට program කරන්න පුළුවන්. ගොඩක් example තියෙනවා net එකේ පාවිච්චි කරා නම් ටක් ගාලා පාවිච්චි කරන්න පුළුවන්. මේ Raspberry Pi දැකලා නැති අයට ඔය තියෙන Raspberry Pi එක. මෙතන තියෙනවා video normal composite video output එක audio එකක් මේ කළු පාට jack එකේ තියෙන 3.5 mm audio out එක මෙතන තියෙන HDMI port එක මේ පැත්තේ තියෙන්නේ ethernet එකක් වගේම USB දෙකක් තමයි තියෙන්නේ මේ පැත්තේ තියෙන්නේ USB දෙක මේ තියෙන්නේ ethernet එක මේකට ඉතින් OS එකක් load කරන්න කොහොමද කියලා අහුවොත් එහෙම ඉතින් සරලයි SD card slot එකක් මේකේ නෝ පැත්තේ මේ තියෙන මෙතන ඇත්තම SD card slot එක සමායන්න ඕන audio අහනයිට පේන්නේ නැති එක මේකට ඉතින් OS එක මේ image එකක් SD card එක write කරලා මේකට දැම්මට පස්සේ SD card එක අරව boot කරලා පාවිච්චි කරන්න පුළුවන්. එතන මේ Raspberry Pi. අපි ඕනනම් link එකක් දාමුනේ GPIO එක program කරන්න කොහොමද කියලා throttle එකට වැඩසටහන මේ වගේ. ඊළඟ ප්‍රශ්නයක්ද අපි? ඔව් ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නෙන් කියනවා ශාමල් අහනවා Mac mini එක video edit වලට හොඳයිද? ඔව්. පොඩි පොඩි දේවල් කරගන්න නම් හොඳයි. ලොකු ලොකු දේවල් කරගන්න නම් අමාරු. Mac mini එකත් versions දෙකක් එනවා. එකක් එනවා i5 එකක් එන එකක්. එකක් එනවා i7 එන එක. i7 ගොඩක් වෙලාට එන්නේ server model එකට. i7 වගේ තියෙන එකක් ගත්තොත් video editing වලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි Mac OS එක නම් Windows 10 මත අමාරුයි. සාමාන්‍ය දොරකඩ ඉදින් වැඩක් කරගන්න පුළුවන්. නමුත් Mac mini එකක් වගේ නම් video editing වලට මම recommend කරන්නේ එච්චර HD RAM විශේෂයෙන් SD වගේ නම් එච්චරම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. RAM limitation එක 16GB තමයි උඩින්ම ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය අද අපි. ඔව් ඊළඟ ප්‍රශ්නය. iPhone 4 iOS 6.1.3 unlock කරන්න කොහොමද කියලා නේද? අර කලින් ආපු patch එකෙන් unlock කරන්න පුළුවන් නේ සම්ලි. දැන් බැරි වුණාද අලුත් update එකෙන්? මට මතක නැහැ මං ගැන එච්චරම හොයන්නෙත් නැහැ. මාත් නැහැ. තවත් එක හේතුව තමයි iPhone එක ගැන. ආයි කප්ඩේට් එක ගිහින් unlock නෑ. අයියෝ unlock කරන්නේ කොහොමද මේක unlock කරන්නේ කොහොමද? ඉතින් ඔය එක හේතුව තමයි මම නම් iPhone වලට බයින්. ඔච්චර ෆෝන් එකක් කරන් ඔච්චර දුක් විඳින්න ඕනේ නෑ ඇත්තටම. මේ හැබැයි ඉතින් unlock අර factory unlock version එක ගත්තා නම් ඉතින් කරදරයක් නෑ ගොඩක් කරලා. කොහමද iPhone එකක් ගන්නව නම් factory unlock version එක ගන්න එක තමයි. මගේ නම් රෙකමෙන්ඩේෂන් එක මොකද නැත්තම් ඕවාගේ අප්ඩේට් අනේවයි අරවයි මේවයි ලොකු ප්‍රශ්නයක් තියෙනවා මොකද උදාහරණයක් ගත්තත් අපිට දැන් හදිස්සියක් කියලා මොකක් හරි වෙලා iPhone එක ස්ටක් වෙලා හිර වෙලා මොනා හරි වුණොත් එහෙම රීස්ටෝර් එකක් දාන්න ගියොත් අලුත්ම වර්ෂන් එකට අප්ඩේට් වෙනවා එහෙම නැත්තම් ඉතින් Taman දන්නවනම් අලුත් ඉමේජ් එකක් කොහෙන් හරි පරණ ඉමේජ් එකක් ඔයලා ඒක ඊට පස්සේ iTunes වලට කනෙක් කරලා iTunes වල shift එකත් එක්ක අප්ඩේට් බටන් එක ගාලා ඊට පස්සේ ඉමේජ් එක සර්ව හොයලා දීලා ඒ වගේ දාලා ඉමේජ් එක ඊට පස්සේ රන් වෙනකොට සර්වර්ස් එක වැලඩේට් වෙන්නේ නැතිද ඔහු ෆයිල් එක ඩිලීට් කරලා වෙන සර්වර් එකකට පොයින්ට් කරනවා ඒ වගේ ගොඩාක් දුක් විඳින්න ඕනේ ඊට මීට හොඳයි ඉතින් ෆැක්ටරි අන්ලොක් එකක් ඔය iPhone එක ගන්න එක අපි අන්ලොක් සයිට් එකට ලින්ක් එකක් දාමු නේද ලින්ක් එකක් දාමු කලින් ඊළඟ ප්‍රශ්නෙ ගන්නවා එයා ස්ලිට් එක ෆයිනල් ඉන්ස්ට්‍රුමන්ට් කෙනෙක්ලු එයා කියනවා එයා රිසර්ච් එකක් විදියට සිංගල් වොයිස් රෙකග්නිෂන් සොෆ්ට්වෙයාර් සිස්ටම් එකක් හදන්න යනවලු ඉතින් ඒකට යූස් කරන්න පුළුවන් හොඳ API එකක් ගැන විස්තර කියන්න කියලා තියෙනවා මොකද්ද චම්ලි මට හරියට ඇහුන්නේ නැහැ සිංගල් වොයිස් රෙකග්නිෂන් සිස්ටම් එකක් ඩෙවලොප් කරන්න යනවලු එයාලා ඔව් එයාලගේ ෆයිනල් ඉයර් රිසර්ච් එකක් විදියට ඉතින් ඒකට යූස් කරන්න පුළුවන් API එකක් ගැන විස්තර ටිකක් කියන්න කියලා තියෙනවා ඔව් ඇත්තටම වොයිස් රෙකග්නිෂන් එකක් වගේ හදනවා නම්
මටනම් ඇත්තටම අයිඩියාවක් නැහැ මොනවා කියලා පාවිච්චි කරත් හොඳයි කියලා මොකද සිංහලට හදන නිසා දැනට Microsoft ලගේ Windows උඩනම් වැඩ කරන්නේ ඒගොල්ලන්ගේ තියෙන ඇත්තටම speech recognition එකත් එක්ක පාවිච්චි කරලා හදන්න පුළුවන් නමුත් මම දන්න තරමින් නම් හරියට එහෙම සාර්ථක වැඩ කරන එකක් නම් නැහැ සිංහලට ඉතින් නැත්තම් third party voice recognition එකක් අරගෙන කෝඩ් එකේ ඉටමේට කරලා තමයි බලන්න ඕනේ. ඔබ හොඳම ප්‍රශ්නයන් බුද්ධිගෙන් අපි ඊළඟ සතියේ දාගමු නේද? මොකද මම ඔබ ගැන කිසිම දෙයක් හොයලා නැති නිසා හරියට උත්තරයක් දෙන්න අමාරුයි. ඊළඟ ප්‍රශ්නයක් දෙනවා අපි. යම් චම්ලිය. ඊළඟ ප්‍රශ්නෙක අහලා තියෙනවා 3G ඩොංගල් පාවිච්චි කරන්න පුළුවන් 4 channel EVR යා network ගැන සාමාන්‍ය දැනුම තියෙන එක්කෙනෙකුට ස්ටෝක් කරගෙන ඉන්ටර්නෙට් වලින් කැමරා වල වීඩියෝ බලන්න හදා ගන්න පුළුවන්ද කියලා අහනවා. DVR එකට කම්පියුටර් හැම වෙලෙම සම්බන්ධ කරන්න සම්බන්ධ කරලා තියෙන ඕනත් කියලා අහනවා. නෑ DVR තියෙන තනිකර network එකට සම්බන්ධ කරලා DVR එකේම hard disk වල record වෙලා ඒක හරහාම network එකෙන් බලන්න පුළුවන්. ඒ කියන්නේ අතන web interface එක කියලා බලන්න පුළුවන් එයා. ඉතින් ඒ වගේ එකක් පාවිච්චි කරා නම් හරි. එයා තව ප්‍රශ්නයක් අහලා තියෙනවා ඉන්ටර්නෙට් හරහා කැමරා වල වීඩියෝ බලන්න හදා ගන්න බලාපොරොත්තු වෙන DVR එක අනිවාර්යෙන් තියෙනවද අවශ්‍ය ගුණාංග මොනවද කියලා. ඔව් ඉතින් අන්තර්ජාලය යලා බලන අනිවාර්යෙන් කීයද net connection එකක් තියෙනවනේ. ඒකේ facility එක තියෙනවනේ ඉන්ටර්නෙට් එක හරහා බලන්න පුළුවන් කියලා. ඊට පස්සේ recording අරම මේ auto on ඉදිරියට තියෙනවනේ. ඒ ටික තමයි තියෙනවනේ. එතකොට ලංකාවේ 3G network වල තත්ත්වය අනුව ඉන්ටර්නෙට් වලින් කැමරා වල වීඩියෝ බලන එක ප්‍රායෝගිකද කියලා අහනවා. කැඩි කැඩි ඉතින් බලන්න පුළුවන් එවනොත් ඉතින් එච්චර සාර්ථක හොඳට බලන්න බෑ ඉතින් අනික ඉතින් CCTV වල කොහොමත් එච්චර පැහැදිලි රූපයක් නෙමෙයි නෙන්නේ යන්තම් බලා ගන්න ඉතින් ඇති ගොඩක් හැබැයි CCTV පාවිච්චි කරන නම් පාවිච්චි කරන්නේ ADSL එකක් දාලා ADSL එකට තමයි වැඩ කරන්නේ ගොඩක් කරාට ඒ වගේම අන්තිමට අහන අඩුවට ගන්න දෙන චයිනා DVR වලට වීදම් කරන මුදලට ඒක වටිනවද කියලා අහනවා මේ මේ දුවත් වැඩ කරනවා ඇත්තටම චම්ලි කිව්වොත් ඒ කියන්නේ ගෙමන මුදල ඇටියට 3-4ක් ගන්න පුළුවන් අර හොඳ එකක් ගන්න වෙලාවයි චර ගැටලන්න පිටකොඩේ වලන ආසිරිය ගන්න ඕනතරම් විකුණන කඩ තියෙනවා ගොඩක් අඩුවට ගන්න පුළුවන් සාමාන්‍ය රුපියල් 5000 6000 අතර ඉඳන් වගේ තියෙනවා ඔඩෙස්ක් වල මාසෙකට බිට් කීයක් දාන්න පුළන්ද මුලදී අහනවා මට මතක විදියට චැට් එකේ මම හිතන්නේ පිස්සු පොසත් කව 10ක් වගේ ඒක එක එක්කෙනා නු වෙනස් වෙන එක එක්කෙනාගේ ඒ කියන්නේ මුලින් ජොබ් එකක් හම්බුනාම ඊට පස්සේ වැඩි වෙනවා ඒ වගේ වැඩි වෙවි තමයි යන්නේ Raspberry Pi වලට දාන්න පුළුවන් OS මොනවද අහනවා Raspberry Pi වලට ඇත්තටම දි Raspberryian කියලා ඒගොල්ලන්ගේ OS එකක් තියෙන Ubuntu මත base වෙච්ච එක. තව එක එක පොඩි පොඩි හදපු Ubuntu හරේ වගේ Linux distributions තියෙනවා Windows නම් නැහැ තාම. හැබැයි Windows දාන්න බෑ කියලා කියන්නේ නැහැ. මොකද Windows ඕන නම් දාන්න පුළුවන් කාටරේ හදලා මොකද Windows උත් port කරන්න පුළුවන් ඕන නම්. ඊළඟ ප්‍රශ්නයක් අද අපි. ඔව් टैबलेट जीपीएस जीपीएस वाईफाई पावर गूगल मैपे मोबाइल මොබයිල් නෙට් එක කරා තමන් ඉන්න තැන ගන්න. එයාගේ ඒක තියෙන Wi-Fi GPS විතරල තියෙන්නේ. ටැබ් එකේද? ඔව්. Wi-Fi GPS විතරක් ඉන්න නම් එයා ඉන්න තැන හරියට පෙන්වන්නේ දැනන්නේ කොහෙන් අර ඉන්ටර්නෙට් යන්නේ බෑ මැප් එක ඕපන් නැහැ. නේද? එයා Wi-Fi GPS උත් ඕෆ් කරා නම් මැප් එක ලෝඩ් වෙන්න ඉන්ටර්නෙට් තියෙන්න බෑ. එයා මැප් එක ලෝඩ් කරේ කොහොමද දන්නේ? ඩොංගල් එකක් ගහලා එන්න. එන්නේ. එතකොට ඩොංගල් එක හරහා එයා ගන්නවා ඒ GPS එකේ ලොකේෂන් එක. නැත්තම් Google Maps අඩ කරන්නේ ඉන්ටර්නෙට් නැතුකෝ. දැන් ටික කරලින් ඔඩිය කවුල් ගියාද? ඔව් මගේ අතින් එක්සිට් වුණා ඒක වෙන එකක් ඔබන්න ගිහිල්ලා. ඔඩිය අප්ලෝඩ් එක. ඔව් නාමල් ලින්ක් එක දැම්මා Wikipedia එකට Raspberry Pi වලට දින ඔපරේටින් සිස්ටම් හල් පිසුපුසාන චැට් එකේ තියෙන අර $14 වගේ තියෙන එම් මයි වයිෆයි වගේ ඒවා හොඳද කියලා පොඩි වයිෆයි ඩිවයිස් එකක් තියෙනවා සිම් එකක් දාලා ඒක වයිෆයි වලට ස්පීඩ් එක නම් එච්චරම හොඳ නෑ නමුත් වැඩ කරනවා ගැටලුවක් නෑ මගේ යාළුවෙකුත් එකක් ගෙනාවා සාමාන්‍යයෙන් 1-2 MB වගේ ඩවුන්ලෝඩ් වෙනවා මොකද ඒක වෙන මොඩම් එකකට ඕවා මීට වඩා එනවා නමුත් අරගේ පොඩ්ඩක් අඩුයි ස්පීඩ් එක නමුත් වැඩ කරනවා ගැටලුවක් නෑ
ඉළඟවට ශනල් කියල කෙනෙක් කනවා ඇන්ඩ්‍රොයිඩ් කරදරයක් නැතුව පාච්චි කරන්න ස්මර්ට් ෆෝර්නයක් ගන්න නම් තියෙනව රිකාවන් මොනවාදක ඇන්ඩ්‍රොයිඩ් කරදරයක් නැතු ස්මර්ට් ෆෝර්නයක් ගන්නන ඇන්ඩ්‍රොයිඩ් වර්ෂණ ගන්නුව එක තීරණ උදාහරනගත ජෙලිබීන් වගේ ගත්තොත්තේම ඔයා බලන්න ගැලක්සි නෙක්සස් එක තින ස්පෙසිෆිකේෂන් එක හා සමානව තියෙනවනම් ගැටලුවක් නෑ ඊට වඩා අයිස්ක්‍රීම් සැන්විච් නයින් ගැලක්සි නෙක්සස් එක වගේ බලන්න ඊට වඩා වැඩි ඒවනම් දැන් උදාහරණ ගත්තොත් දැන් ජෙලිබීන් අලුත්ම වර්ෂන් නම් ඊ තින් ඇත්තරම නෙක්සස් 4 එකේ තියෙන ස්පෙසිෆිකේෂන් තමයි මොකද Google ඇත්තරම ඒගොල්ලෝ ෆෝන් එක ගහන්නේ රෙෆරන්ස් මොඩල් එකකට රෙෆරන්ස් මොඩල් එක කියන්නේ අපේ මේ OS එක රන් කරන්න ඕන මේ වගේ ස්පෙසිෆිකේෂන් තියෙනවනේ නමුත් චම්ලි ඔය කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා අපි Sony Samsung එහෙම නැත්නම් HTC වගේ ෆෝන් එකක් ගන්නවා මොකද හැම එකකටම මේගොල්ලෝ උඩින් UI අරවම ගොඩක් අතාරිනවා ඉතින් එතකොට මේවට තව තවත් ප්‍රොසෙසර් පවර් ඕනේ නැහැ ඉතින් ඒක නිසා අර වගේ ත්‍රිගුණයක්වත් ඕනේ නැහැ අරව පාවිච්චි කරන ගොඩක් ගොඩක් උදාහරණ ගත්තොත් එම Samsung S4 එකේ අලුත්ම ෆෝන් එකේ සිස්ටම් ඉමේජ් එක ගිගාබයිට් 1.5ක් ඒක හිතලා බලන්න මොන වගේ කුණු කන්දල් ගොඩක් එක්කද ෆෝන් එක එන්නේ කියලා ඒක නිසා ඉතින් සාමාන්‍යයෙන් ඉතින් අර high end range එකේ ෆෝන්ස් ඉතින් අනිවාර්යෙන් හොඳයි low end range එකේ අර දැන් උදාහරණ ගත්තා මගේ wife පාවිච්චි කරන අර Huawei ලගේ Honor කියන U880 නේ ඕන වගේ මොඩල් එක Honor 1 කියලා Honor 1 කියන මොඩල් එක ඒක ඉතින් ඇත්තටම touch එක අවුල් කියලා කියන්නේ ඇත්තටම මේකේ touch interface එක pure android තියෙන මොකුත් නැහැ නමුත් අර digitizer එක touch තියෙන එක අවුල් ටිකක් හරියට response නැහැ වගේ තියෙනවා නමුත් ඉතින් නරකම නැහැ U8860 එක ඕන. ඔව්. මයිදන මේ ලංකා ඩිසයින් චැට් එකෙත් අහුව මේක Google Note made in Korea එකයි international version එක වෙනස මොකද කියලා. ඔය දෙකම හදන්නේ කොරියා. මොකද Samsung කියන්නේ Korean සමාගම. වෙනසකට තියන්නේ කොරියාවට හදන version එක Korean language එක support කරන්නේ ඒගොල්ලන්ගේ අදාළ software භාෂාවල් support කරන්නේ language input support කරන්න තමයි හදන්නේ. ඉන්ටර්නෂනල් වර්ෂන් එක හදුවම හදන්නේ ඉන්ටර්නෂනල් මොබයිල් නෙට්වර්ක් සපෝට් කරන ෆ්‍රීකවෙන්සි සපෝට් කරන ලැන්ග්වේජස් සපෝට් කරන ඒ වගේ දේවල් වලට තමයි හදන්නේ ගොඩක් වෙලා අඩ් වොයිස් රෙකග්නිෂන් ඇප්ලිකේෂන්ස් ඒ වගේ ටාගට් මාකට් එක ගන්නවා තමයි ඒවා වෙනස් වෙන්නේ. උදාහරණකට කොරියාවේ තියෙන ෆෝන් සිස්ටම් ලංකාවේ තියෙන ෆෝන් සිස්ටම් නෙමෙයි. ඉතින් ඒක නිසා ලංකාවට හදන ෆෝන් එක කොරියාවේ ගෙනිච්ච හරියට වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා ඒවා හදන්නේ ඒ රටට අදාළ වෙන විදිහට. ජිතිටි ද මොකා දෙකගේ සැට් එක කියනවා ෆෝන් වල ස්ක්‍රීන් හැල්ලගුවිලු අරන් යන ගියා මටත් හිතා ගන්න බෑ සමහර අය මේ නෝට් 2 එම කන්නේ තියාගෙන කෝල් ගන්නවා මේ ටැබුත් ටැබ් 2 එමත් තියාගෙන කෝල් ගන්න මෙන්න මේ වගේ අර අර කාලයක් තිබ්බ අපි ගඩොල් බාග් කියලා ඕවට කිව්වි ඉතින් එන්න ෆෝන් පොඩි වෙලා ගත්තා පරණාම වෙලා ආයෙ ලොකු එක නෑ දැන් තාටික කාලෙකින් මේ වගේ එකක් අරන් අර iPad උත් කණේ දෙන්න කට්ටි කෝල් ගනින් දන්නේ තව ටිකක් කලින් මේ කතාව නම් මාත් එකගයි මම නම් දකින්නේ උඩරිම ලොකු යන්න පුළුවන් සයිස් එක තමයි S4 එක S3 එක කියන්නේ Samsung මගේ මට නම් ඒකත් ලොකු වැඩි මම ඒක නිසා තමයි Galaxy Nexus එක තියන්නේ ඊට වඩා ගියාම මේ මාපට ඇඟිල්ල පොඩ්ඩක් ඇදලා ගන්න තව ටිකක් කලින් යනකොට අපේ අර පරිණාමයලා මාපට ඇඟිල්ල මෙච්චරක් විතර දිග වෙයි මොකද නැත්නම් බටන් නොබන්න බෑ රුපියල් 40,000ට හොඳ ෆෝන් නේ මොකද්ද කියලා අහනවා 40,000කට වගේ ගන්න නම් Sony ranges ගොඩක් Xperia තියෙනවා Sony P කියලා ගත්තනේ 1GB Sony P එක හොඳයි එහෙම නැත්නම් Galaxy S එකක් ගන්න පුළුවන් Nexus Galaxy S එකක් වගේ එකක් ගන්න පුළුවන් සමහරවල් try එකක් දැම්මොත් Galaxy Nexus එකකුත් හොයා ගන්න පුළුවන් second hand වගේ එකක් නะ ඉතින් ඒ වගේ එකක් හොඳයි VGA එකේ cache එකක් තියනවාද VGA එකේ cache එකක් නැහැ VGA එකේ memory තියෙනවා processor එකේ cache in එකක් තියෙනවා GPU එක ඇතුළේ ඊළඟ ප්‍රශ්නයද අපි ඔව් iMac එකට single font දාන්න පුළන්ද Mac වලට single font දාන්න දෙයක් නැහැ Mac වල single එනවා chat එකේ එකනටයි උත්තරේ පරණ එකෝමත් එක කාලෙක Mac එකක් නම් තමයි single නැත්තේ ප්‍රශ්න එකද මචං ශනල් කියලා කෙනෙක් කරනවා audio track එක රිලීස් කරන්න 4 මිනිත්තු විතර එකක්ලු ඉස්සරහට ෆයිල් ෆෝමැට් එක බිට් රේට් එක සයිස් එකක් එහෙම තියෙනවද කියලා අහනවා ඒකට song එකක් රිලීස් කරනවා ෆ්ලැක් වලින් රිලීස් කරනවා හොඳයි ෆ්ලැක් වලින් රිලීස් කරොත් එහෙම lossless වා හදපු audio quality එක ඒ විදිහටම තියෙනවා නමුත් ෆයිල් සයිස් එක ලොකුයි ටිකක් හොඳ විදිහට mp3 කරනවා නම් එයාට සාමාන්‍ය 196 වගේ බිට් රේට් එකට mp3 කරන්න පුළුවන්
නැත්තම් AC වලට කරන්න බලා AC වල කරනවා නම් සාමාන්‍යයෙන් AC 128 විතර කරොත් එහෙම MP3 320 විතර කරා වගේ ක්වලිටි එකක් තියෙනවා සාමාන්‍යයෙන් දැන් අද කාලේ නම් අය අර සින්තරයිසර් එදා ටුන් 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 ටින් 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 ගාලා ගහන සින්දු නිසා ඕවා ඉතින් 128 වලින් කරත් ලොකු වෙනසක් නම් තේරෙන්නේ නැහැ මොකද ඇත්ත ඉන්ස්ට්‍රුමන්ට්ස් පාවිච්චි කරන්නේ නැති නිසා කවදාවත් අර ඇස්ට්‍රෝ ඉන්ස්ට්‍රුමන්ට් එකගෙන හාමොනික්ස් ඒ වගේ ඒවා ඉතින් කවදාවත් එන්නේ නැහැ මම හිතන්නේ ඔක හොඳම උදාහරණේ තමයි නන්දාමාලිනීගේ 1970 ගණන් වල ගහපු සින්දු ක්වලිටි අද කාලේ මේ ගායකය ගහන සින්දු වලට වඩා පොඩ්ඩක් හොඳට කනත් ඇහැර බලන සද්දවල පැහැදිලිය වෙනස්කම් එතකොට ඉන්ස්ට්‍රුමන්ට් එක වොයිස් ඩිස්ටෝට් වෙන්නේ නැහැ අද අද කාලේ සින්දුවක් ඇහුවොත් හරියට ඉන්ස්ට්‍රුමන්ට් එකක් අඳුර ගන්න බැරි තරමටම චාටර් ඒ වගේම කලින් වීඩියෝ වලත් එහෙම ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා මොකද්ද වීඩියෝ වලත් තියෙනවාද එහෙම ඔව් ලංකාවේ නම් ඉතින් පැල් තමයි ලංකාව රිලීස් කරනවා පැල් වලට තමයි රිලීස් කරන්න වෙන්නේ රාස්බෙරි පයි සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා යෝ USB hub එකක් connect කරලා device කීපයක් භාවිත කරාම power එක ඇති වෙයිද කියලා අහනවා. එයා ළඟ USB hub එකක් තියෙනවා powered එකක්. ඒකෙන් Raspberry Pi එකට current එක දුන්නොත් අනිත් ඒ පැත්තට current එක යන එක හානිදායකද කියලා අහනවා. නෑ සාමාන්‍යයෙන් Raspberry Pi එකට USB වලින් ගොඩක් වෙලාවට මමත් කියන්නේ current එක දෙන්න එපා කියලා. මොකද Raspberry Pi එක ගොඩක් වෙලාවට unstable වෙනවා voltage එක ampere එක හරියට මදි වුණා. ඉතින් හොඳම වැඩේ තමයි USB powered වගේ එකකින් දෙන එක හෝ වෙනම පවර් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. يعني 1 MP 2 MP විතර එන්න විදිහට වෙනම පවර් පැක් එකක් ගහලා ගන්න පුළුවන් නම් මගේ අනුමතය නම් ඒකයි. ගොඩක් වෙලාට USB port එකෙන් දෙන කරන්ට් එක මදි වුණාම වෙන්නේ Raspberry Pi එක ගොඩාක් unstable වෙනවා. මේක ගොඩක් බලන්න පුළුවන් මේ WSO2 අය අර Raspberry Pi cluster එකක් හදලා තිබ්බා. ඒ බ්ලොග් පෝස්ට් එකක් ලියලා තිබ්බයි කෙනෙක් ඒකට දාන්න. ඒගොල්ලන්ටත් ගොඩක් ඇති වෙච්ච ගැටලුව තමයි මේ Raspberry Pi වලට හරියට වෝල්ටේජ් නැතුනම අන්ස්ටේබල් වෙන එක. අපි දාමු. එයාගේ තව ප්‍රශ්නයක් තියෙනවා කලින්ක එයාගේ ගැල Samsung S2 එක කොම්පාස් එක හරියට වැඩ කරන්නේ නැතිලු. ඉතින් ඒක නිවැරදි කරගන්න ක්‍රමයක් තියෙනවද කියලා. සමහර software වල තියෙන කම්පස් එක රීසෙට් කරන එක. ඒ කියන්නේ කම්පස් software එකක් දාලා ඉංගෙන පුළුවන් ආයේ කම්පස් එක රීසෙට් කරන්න. ඒක කරන්න නැත්නම් ඉතින් සමහරවිට මැග්නට් ගාවර එමේ තිබිලා අවුල් වෙනද නැහැ මොකද සමහර අය කියනවා කොම්පස් එක අවුල් වෙනවා කියලා ගොඩක් මැග්නට් හරිය තිබ්බත් මම නම් හිතා ගන්න අමාරුයි නමුත් එහෙම වෙනවා කියලා කියනවා හැබැයි මැග්නට් තියෙන පවුච්ච පාවිච්චි කරාම මේ ප්‍රශ්නයක් එනවා පවුච්ච කරන වෙන්න බෑ චම්ලේ මොකද මේ පොඩි මැග්නටිසම් එකකට වෙන්න බෑ නමුත් පවුච් එකේ දාගෙන මැග්නට් එකෙන් බලනවා නම් සමහරලාට අවුල් වෙන ඉඩ තියෙනවා මොකද පවුච් එකෙන් අර මැග්නටික් ෆීල්ඩ් එකට ඉෆෙක්ට් එකක් වෙන නිසා ඔව් ඒක වෙන්න පුළුවන් එයා තව අහලා තියෙනවා Samsung කැමරා එක මොඩල් එකක් කියලා එක කොහොමද කියලා අපි ඒක ගැන පොඩ්ඩක් බලලා අමසුත් කියමු නේ කලින් ගන්නේ. අද Raspberry Pi ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔව්. Raspberry Pi ලංකාවේ ගන්න තැනක් තියෙනවද කියලා අහනවා. Raspberry Pi දැනට ඉන්නේ ඒජන්ට් තමයි Orange ලා. Orange හරහා ගෙන්න ගන්න පුළුවන්. නැත්තම් ඉතින් Element 14 වෙබ්සයිට් එකට ගිහලා ලංකාවට ඕඩර් කරාම මොකද ලාබෙටම ගන්න පුළුවන්. සාමාන්‍ය Raspberry Pi එකක් ඔක්කොම කරලා නේන රුපියල් 5000කට 5500කට විතර වගේ මිලක් තමයි වෙන්නේ. ඉතින් එහෙම කරලා ගන්න එක තමයි සමහරවිට දැන් නම් සති දෙකකින් විතර වගේ Raspberry Pi එනවා ඕඩර් කරාම හොඳම වැඩේ තමයි මම නම් කියන්නේ Element 14 සයිට් එකට ගිහලා ඔන්ලයින් ඕඩර් එකක් දාන එක. නැත්තම් 7000ක් ගන්නවා මේ Orange ලා නම් ගෙනල් දෙන. ඒගොල්ලෝ සති දෙකකින් ගෙනල් දෙන පොරොන් දෙන Orange Electric අය ගෙනල් දෙනවා. ඒක තමයි ලේසියම හොඳම ක්‍රමය. මොකද මේ Raspberry Pi versions දෙකක් තියෙනවා ලංකාවට එන්නේ මේ China made එක. මේ ගොඩක් අය කියන්නේ China එක. ඒක බලා ගන්න පුළුවන් මේ audio jack එක කළු පාට කියන්නේ made in China. මේක නිල් පාට උනත් තියෙන්නේ made in UK. ඒකෙන් ඉතින් පොඩ්ඩක් බලන්න පුළුවන් element 14 ගොඩක් වෙලාට order කරාම එන්නේ UK එක. කළු පාට තියෙනවා නම් ඒක China එක. ඒක ගාණ වෙනසක් තියෙනවද? ගාණ වෙනසක් නැහැ. එන ලක්ෂයන් අහන ප්‍රශ්නක් එයා කල්පිතේ ප්‍රශ්න අහලා දිනවල එයාට හරියට උත්තරයක් ලැබුණේ නැහැලු. එයා ඇහුවේ Postgate Unlimited එකකයි GoDaddy එකකයි compare කරනකොට දෙකෙන් හොඳ මොකක්ද කියලා ඇහුවලු. ඔය දෙකම charter. මොකද Unlimited කියලා දැන් මේ ලෝකේ දෙන්න බෑ. ඒක ඉතින් හොඳටම පිළිගන්නන දෙයක්. Unlimited දෙනවා නම් අපිත් ටෙක් අදා දාලා මේ වීඩියෝ ඔක්කොම upload කරලා දාන Unlimited එකට. එනවා ඉතින් මේ server තියන් ඉන්න ඕනේ නැහැ නේ. මුළු ලෝකෙම දෙන සයිට් එක Unlimited වලට දානවා. එහෙම කරන්න බෑ. දැන් ඔයා GoDaddy එකෙන් අරගෙන මේ ලෝකෙ මිදින සයිට් එක නම් ඔක්කොම දාන්න Google එකත් මම Google ලාගේ සයිට් එකකුත් ඒක දාගන්නවා Google ලා උච්චර සර්වර් තියන් ඉන්නවනේ දාන
ඒක ඇත්තටම මිනිස්සු මුලා කරන්න කරන දේ. මුලා කරන කරන දෙයක් කියන්නේ එයා හයිපොතටිකලි ඇසියුම් කරනවා මේ ගන්න කෙනා ගිගාබයිට් එකකට දෙකකට වඩා මේක පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ ඇත්තටම ලිමිට් කරන්නේ චම්ලි මේ ඉඩ නෙමෙයි. ඇත්තටම මේගොල්ලෝ ඒකවලෝ ලිමිට් කරන්නේ අපිට අවශ්‍යම දේවල්. එකක් තමයි වෙබ්සයිට් එකට ගොඩක් කට්ටි එනකොට අපිට TCP කනෙක්ෂන් ගොඩක් ඕන. TCP කනෙක්ෂන් කියන්නේ 100ක් සයිට් එකේ නම් කනෙක්ෂන් 100ක් නෙමෙයි ඇත්තටම තමන්ගේ වෙබ්සයිට් එකේ තියෙන එක ෆයිල් එක ගන්න අපිට කනෙක්ෂන් එකක් ඕන වෙනවා. දැන් මොකද මම කනෙක්ෂන් එකක් සර්වර් එකට හැදුවාම මට ওই තනි කනෙක්ෂන් එක ඔක්කොම ෆයිල් ටික එන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම සයිට් එක ගොඩක් ස්ලෝ වෙනවා. එතකොට කරන්නේ ඉමේජස් 10ක් තියෙනවනේ 10 කනෙක්ෂන් 10කින් තමයි ඩවුන්ලෝඩ් කරන්නේ. දැන් උදාහරණයක් දැන් මම chat එකෙත් එක්ක ඉන්න ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඩවුන්ලෝඩ් මැනේජර්කින් ඩවුන්ලෝඩ් කරන ෆාස්ට්යි වෙබ්සයිට් එකේ දානකොට ෆාස්ට් වලට වඩා. ඒකට හේතුව තමයි ඩවුන්ලෝඩ් මැනේජර් එක ඩවුන්ලෝඩ් කරන්නේ මල්ටිපල් ලින්ක්ස් දාලා. එතකොට එකම ෆයිල් එක ලින්ක්ස් ගොඩකින් ගේනකොට අපිට available bandwidth එක උඩින් වශයෙන් පාවිච්චි කරනවා. වෙබ්සයිට් ස්පීඩ් කරන්නත් ගොඩක් වෙලාට කරන්නේ මල්ටිපල් ලින්ක්ස් පාවිච්චි කළා තමයි අපිට මේ වෙබ්සයිට් එක අපි ලබා දෙන්නේ. GoDaddy වගේ ඔය හැම unlimited ඔය කියන හැම hosting එකකම ප්‍රශ්න තියෙන්නේ. ඒගොල්ලෝ කරන්නේ මේ වගේ ඕපන් වෙන්න පුළුවන් කනෙක්ෂන් ප්‍රමාණය අපිට අඩු කරනවා චම්ලි. ඊළඟට තමයි අපි MySQL databases වගේ පාවිච්චි කරනවා නම් එකපාරකට database එකට connect වෙන්න පුළුවන් users ලා ගන්න limit කරනවා. අපිට පාවිච්චි කරන්න පුළුවන් memory ප්‍රමාණය limit කරනවා. උදාහරණයක් ගත්තොත් PHP file එකක් අපි run කරනවා නම් අපිට සමහරවිට megabyte 1.2 මේ file එක run කරන්න දෙන්නේ. මේක run කරන්න පුළුවන් කාල වේලාව මේගොල්ලෝ සීමා කරනවා. ඉතින් ඔය වගේ දේවල් කරලා තමයි චම්ලි ඇත්තටම මේගොල්ලෝ මේ අර අපි resources පාවිච්චි කරන එක නැති කරන්නේ. ගොඩාක් data දාගෙන ගියොත් එහෙම අයින් කරලා දාන account එක. දැන් ඔය ගොඩක් hosting පටන් ගන්න අය කරන්නේ මේ වගේ unlimited account එක කරන් account දාගෙන යනවා නේද අර්මිනියා කරන්නේ account එක අයින් වහලා දාන. ඉතින් ඒ වගේ මේ ගොඩක් වෙලාවට ගොඩක් අය තේරුම් ගන්න නැති දෙයක් තමයි මේ unlimited කියන ප්‍රශ්නේ. මේ මටත් මේ ළඟදී එක්කෙනෙක් දාලා තිබ්බා. අයියෝ ඔයගොල්ලෝ ඔච්චර සල්ලි ගවන්නේ ඩොලර් 80ට අවුරුද්දට මේ ටෝටලි unlimited service දෙනවා කියලා. මම කියන්නේ අපිට මේ තියෙන්නේ කොහොමද? මොකද එයා හොස්ටින් එකක් දෙන්න කතා කරා මට මේ ටික කතා. ඒ මිනිස්සේක වර්ධකයට කතා කරන නෙමෙයි. එයා කියනවා මේ ටික කතා හොස් කරන්න ෆයිල් ඇයි එහෙම දාන්නේ? මේ යා සර්වර් එක අපි unlimited දරන් දාමු. ටික කතා සයිට් එක මේ වෙනකන් තාමත් තියෙනවනේ. අපිට ඒක තියාගන්න ඕනේ ඉදිරියට. ඒ නිසා මම කෝ unlimited කියන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ජිනිති කියනවා මල්ටිපල් කනෙක්ෂන් වැඩි වෙනකොට HTTP රික්වෙස් වැඩි වෙනවනේ. එතකොට වෙබ්සයිට් ස්ලෝ වෙනවලු. ඔව් ස්ලෝ වෙන්නේ මොකද අර මිනිස්සු ඕගලෙන් කනෙක්ෂන් ප්‍රමාණය ලිමිට් කරන නිසා. එහෙම ලිමිට් කරන නිසා තමයි ස්ලෝ වෙන්නේ. එහෙම ලිමිට් කරන්නේ නැතුව තමයි අපිට ඉතින් වැඩි මුදලකට ගන්න හොස්ටින් එකක් සහ අඩු මුදලකට ගන්න හොස්ටින් එක වෙනස තමයි රිසෝර්සස් දෙන ප්‍රමාණය. ඒක නිසා ඒක තේරුම් ගන්න ඕනේ. ඇත්තටම හොඳ ලෝඩ් යන සයිට් එකක් දාලා බලන්න ඕනේ. ඔය හොස්ටින් වල තියෙන කලකිරුවාව මොකද්ද කියලා. ඉතින් පොඩි සයිට් එකක් තියන් ඉන්න නම් ඔය කොයි එකත් එකයි සම්ලි. ඒ කියන්නේ සාමාන්‍ය පොඩි තමන්ගේ වෙබ් බ්ලොග් එකක් ඒ වගේ දෙයක් තියන් ඉන්න නම් ඔය කොයි එකෙන් ගත්තත් ගැටලුවක් නැහැ වැඩ කරනවා. කෝලින් අපි ඒත් එක්කම කියමු නම් කට්ටිය ලොකු සයිට් එකක් රන් කරන්න මොන වගේ තැන්වල හොස් කරන්න ඕන කවුද හොඳ කම්පැනිස් එම් පොඩ්ඩක්. මේම අපි සාමාන්‍යයෙන් ඇත්තටම හොඳ සයිට් එකක් රන් කරනවා නම් රෙකමෙන්ඩ් කරන්නේ දැන් උදාහරණයක් ගත්තොත් මේ මීඩියා ටෙම්ප්ලේට් වගේ සර්වර්ස් තියෙනයි තියෙනවා. එතන අඩු මේගොල්ලන්ගේ ඩොලර් 25ද කොහෙද? ඒගොල්ලෝ CPU පාවිච්චි කරන ප්‍රමාණයට charge කරනවා. CPU පාවිච්චි කරන ප්‍රමාණය කියන්නේ ඔයගොල්ලෝ ලෝඩ් එක කරනවා නම් CPU පාවිච්චි කරනවා නම් ඒගොල්ලෝ ඒකට බිල් කරනවා. ඊට පස්සේ රැක්ස්පේස් තමයි ඊළඟට අපි රෙකමෙන්ඩ් කරන්නේ. රැක්ස්පේස් උත් ඒ වගේම තමයි CPU ප්‍රමාණයට පාවිච්චි කරනවා. Amazon තියෙනවා. Amazon උත් එහෙමයි. රැක්ස්පේස් නම් අඩුම ඩොලර් 16යි තියෙන්නේ. 16 වුණත් ඒගොල්ලෝ පොඩි ප්‍රමාණයක් තමයි අපිට දෙන්නේ. පොඩි RAM ප්‍රමාණයක් පොඩි instance ප්‍රමාණයක් දෙන්නේ. ඒවා තමයි තියෙන්නේ. ඒ ඊට පස්සේ Amazon වගේ ගත්තොත් අපේ එන රික්වෙස්ට් එකක් ගන්න ඒගොල්ලෝ charge කරනවා. එතකොට හිතලා බලන්න පුළුවන් දැන් ඔය Twitter ආවම වගේ මේ ඇයි Amazon cloud එකේ ඉන්නේ? එහෙනම් GoDaddy ගේ unlimited දෙක දාගත්තා නම් Twitter එකම දිවයි. දුවන්න බෑ unlimited නෑ නෑ ඉතින් සාමාන්‍ය දන්න මිලියන ගාණක් ගියදන් ගල්ලා මොකටද මේ Amazon cloud වල තියන් ඉන්නේ ඒ වගේ දාන්න නැතුව. දැන් උදාහරණ ගත්තොත් Instagram ගමුකු. Instagram තියන්නේ Amazon cloud එකේ. ඒගොල්ලන්ට පුළන්නේ අපෝ ගෝඩේ නිකන් දෙනවා නම් මොකටද දෙයනේ අපි Amazon වල ඉන්නේ මිලියන ගාණක් කියලා. ඒකට හේතුව තමයි ඒවා බොරු කියන එක. ඇත්ත මිනිස්සු දන්නා අර සාමාන්‍ය ජනතාවට මුලා කරන තමයි ඒගොල්ලෝ ඒ unlimited කියන වචනේ කියන්නේ. උදාහරණයක් ගමු ශ්‍රී ලංකා ටෙලිකොම් unlimited internet කොහෙද unlimited? අන්න ඒ වගේ තමයි ඕකේ වෙනස. ඕක ගැන කොච්චර කතා කරත් ඔච්චර තමයි. ඒක ඉතින් තමන්ගේ කැමැත්ත අනුව ගන්න එකක් තමයි තියෙන්නේ. ඔකේ
CJMAX යන සයිට් එකට without www යන්නේ නැත්තේ. DNS record එකක් දාලා නැහැ. ඒ DNS record එක අඩු නිසා තමයි without www යන්නේ නැත්තේ. .lk domain එක යන්න නම් .lk එකේ අපංගමක් තමයි. Asus memo pad smart ලංකා ගන්න දෙන්නේ. ඔව් Asus ගන්න ඕන debug computers යන්නේ. ඒගොල්ල තමයි එජන්ට් ඒගොල්ල ගාව බලන්න කතා කරලා ගන්න බැරි වෙන ගන්න. Epson දැන් කරන්නේ නැද්ද අය? යා. Epson. Asus. Epson තමයි. ඔව් මං කවුද කිව්වේ? debug. ඔව් sorry sorry. Epson. debug ලා කරන්නේ Epson. හරි. CJMAX අන Windows වල open source hosting හොඳයි. But CPU and memory වලට charge කරනවා. ඔය හැමෝම මේ වදායි කරන්නේ CPU වලට හැමෝම charge කරන්නේ ඒක තමයි ඇත්තම අවශ්‍ය resource එක මොකද unlimited නෙමෙයි කලින් ඊළඟ සම්බත් කියලා කෙනෙක් අහනවා පන්සලකට හදන website එකකට ගොඩක් ගැලපෙන්නේ lk domain එකක්ද org domain එකක්ද කියලා අහනවා මෙහෙමයි මම නම් කියන්නේ org එක ගන්න ජීවිතේ දින කරදර ගොඩක් අඩු කර ගන්න පුළුවන් වෙයි කියලා ඇත්තම පන්සල් වලට dot ටෙම්පල් හරි මක්කර කියලා සබ් ඩොමේන් එකක් එල් කියලා දිනන නැහැ ඒක පොඩක් මිස් වෙලා තියෙනවා දැන් මම දන්නේ ඔය හැම එකටම ෆෝන් නැරුණාම අනිත් හැම එකටම ඒගොල්ලන්ගේ තියෙනවා නේද ඩොට් මොකක් හරි එක ඩොට් gov තියෙනවා ඒක ගවර්න්මන්ට් එක සාමාන්‍යයෙන් දෙන්න ඕන එකක් ඊට පස්සේ තවත් මොකක් හරි එකක් තියෙනවානේ මොකද මේ ළඟදී ඒගොල්ලෝ හැක් කළා ඩේටා ටික එළියට දාලා තිබුණේ එකෙන් ඩොමේන් ටික බලන් තිබ්බා ඒක නිසා මගේ නම් රෙකමෙන්ඩේෂන් එක වාර්ජ් එකක් ගන්න කරදර ගොඩාක් අඩුයි හරි ඊළඟට තව සම්පත් ආන තව ප්‍රශ්නයක් අහනවා සල්ලි ගන්න ඒ කියන්නේ කැෂියර් එකක් දෙන කඩයකට සිස්ටම් එකක් හදා ගන්නවලු ඒ කඩෙන් සාමාන්‍යයෙන් අයට එහෙමත් දෙනවලු සාමාන්‍යයෙන් කස්ටමර්ස්ලා 50ක් විතර වගේ ගෙස් කරොත් එහෙම ඒ ඒ දේ කරගන්න යාට ගන්න ඕන හાર્ඩ්වෙයා මොනවාද සොෆ්ට්වෙයා මොනවාද කියලා අහනවා සොෆ්ට්වෙයා නම් ඉතින් හදා ගන්න එපැයි අනිවාර්යෙන් ඔයගයක් කරනවා නැත්නම් ඕපන් බ්‍රවෝ වගේ තියෙනවා මේ පොස් සිස්ටම් ඒවා නම් ඉතින් ඔය වැඩේ නම් හරියන්නේ ඉතින් පොඩි PHP වගේ දාන්නවනේ පොඩි එකක් ලියා ගන්න පුළුවන්. හાર્ඩ්වෙයා නම් කියන්නේ ඉතින් Pentium 4 පරිගණක තිබ්බත් ඇති 50 නම් ඉන්නේ. 100ක් 200ක් ගියත් Pentium 4 එකක් ඇති 300ක් 400ක් ගියත් Pentium 4 එකක් ඇති. ඉතින් ඒක නම් හරියටම කියන්න අමාරුයි. software ගන්න ඉතින් ගන්න අමාරුයි post software නම්. සාමාන්‍ය post terminal ගත්තොත් එහෙම කියන්නේ software ඔක්කොමත් එක ලක්ෂ කමාරක් විතර software ඔක්කොමත් එක නිකන් දෙනවා. එහෙම ගන්නවනේ. ජනිත් අනා PHP වලට කාලින් ගා රෙකමෙන්ඩ් කරන ID එක මොකද්ද? Notepad. මම නම් පාවිච්චි කරන්නේ Notepad++ නෑ. මම නේ මගේ wife පාවිච්චි කරන්නේ Notepad++ PHP ලියන්නේ. මෙයා වෙන වෙන වැඩ කරන්න. ඒකත් හොඳට උගුල්ල. මම පාවිච්චි කරන්නේ VI. VI Windows උඩයි Linux උඩයි මේ දෙකම මම පාවිච්චි කරන්නේ. මොකද පහසුයි, ලේසි, බර අඩුයි. ටක් ගාල ඕපන් වෙනවා. ඉතින් ඒක නිසා ඒක තමයි මම නම් පාවිච්චි කරන්නේ. ෆ්‍රේම්වර්ක් ගැන අහනවා මම නම් ෆ්‍රේම්වර්ක් ඇත්තනම් පාවිච්චි කරන්නේ නැහැ PHP ලියද්දි. මොකද ඒකත් තමයි මම PHP ගැන තියෙන දැනුම ගොඩක් අඩුයි. අනිත් කේස් එක තමයි මේ ෆ්‍රේම්වර්ක් පාවිච්චි කරාම අනවශ්‍ය දේවල් ගොඩක් තියෙනවා. සහ ෆ්‍රේම්වර්ක් එකේ සිකියුරිටි එක නම් මට ඔළුවේ මහන්සි වෙනවා පොඩි පොඩි දේවල් කරන්න. ඉතින් ඒ වෙලාවට තමන්ගේ පොඩි ෆ්‍රේම්වර්ක් එකක් හදාගන්න එක තමයි හොඳම වැඩේ. සෙන්ඩොත් හොඳයි සෙන් ගාඩ් එහෙම පාවිච්චි කරන නමුත් ඒවා බර වැඩි ඇත්තට PHP එක වැඩ කරන ෆයිල් 50ක් විතර 60ක් විතර අරගත්තාම ඕවා හිර වෙනවා ඉතින් ඒක නිසා මම නම් සාමාන්‍යයෙන් VI editor එක තමයි පාවිච්චි කරන්නේ Notepad++ උත් හොඳයි මොකද මේ දෙකේම syntax highlighting ඒ ඔක්කොම තියෙනවා මින්දු දිගට මහන යාගේ motherboard එක සමාල්ලාට ඔන් වෙනවා සමාල්ලාට ඔන් වෙන්නේ නැහැ power supply මාර්ගවත් හරියන එක අපිට සිතේ මාර්ගවල බැලුවොත් හරියයි සමහර විට හරිය ගොඩක් වෙලට ඔයාලගේ intermittent issues එන්නේ capacitor නරක් වුණාම අද ඔඩියෝ කුඩු නේද අහනවා අද ඔඩියෝ කුඩු නන්නේ ඊළඟ ප්‍රශ්නේ යන්ද අපි ඔව් හසන්ත කියලා කෙනෙක් අහනවා එයා ගාව තියෙනවලු Samsung Wave 2 කියලා ෆෝන් එකක් තියෙනවලු ඉතින් එයා කියනවා යාට වෙන ෆෝන් එකකට දැන් ළඟදී යන්න බෑ කියලා යාට ඒක Android එකක් කරගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ඒකේ original එන්නේ අර Samsung ලාගේ අර වඩා OS එකලු.
चट्टे प्रश्न कहना टिगो हनी पॉसिबल टू यूज आई फाइव फोर जीबी रैम डेस्कटॉप फाइल सर्वर कंटिन्यूअसली मम मगे फाइल सर्वर इतिहास करना पे फाइल सर्वर आती ना पेंटियम फोर 2.4 मेलंगदी मम प्रोसेसर आगे 1.8 आती बिला 2.4 2 जीबी विंडोज 2003 सर्वर दुआने हार्ड डिस्क हायक सटा सटा मदर बोर्ड अभी सटा गेहुआ एक काल हार्ड डिस्क आईडी सटा पीसी कार्ड दाल यूसर्स हटा आवेश करना किसी में कर्ज रहने फाइल्स वगे हार्डवेयर रिसोर्स कूलिंग तीर पवर सप्लाई पवर सप्लाई अनिवार्य दागे हार्ड डिस्क तीन पवर का कूलिंग वाले फैन की हार्ड डिस्क वाले हई करना किसी गैट लड़ने तो पावचि करना पुल ओ पिछपूस नास्क पेंटीएम फोर 1.8 1 जीबी का मगे एट तीन नास्क 2 जीबी एक मुका प्रोसेसर थी एटम मेगा एटम सिंगल को और 230 प्रोसेसर का थी कॉलिंग की ये पुदे एटम संबंध लगे ना प्रश्न एक कहला थी ना मगे गैल में कोड करना था या कोड करने देखो तो गलत पीते आते सीजे मैक्स आना यार डब्ल्यू डब्ल्यू प्रॉब्लम के डीएनएस अदान को मिल गया अगर रूट डोमेन ने कर रिकॉर्ड दे दा ना उदाहरण का तो ते मैं बाइंड आगे ना पाई चला ना example.com इधर पास ए रिकॉर्ड देगा आईपी के दम में ना हरी हरी रंग से टेक्स्ट एक्टिव होते हैं मैं डोमेन ने का ए इन इधर पास टीटीएल का टाइम क्लियर होगा इधर सारे साथ लेकर कर देंगे ना दाला आईपी के दार ना डीएनएस एड्रेस पाई चला गुड़ा के लड़के दिन डोमेन ने का කියලා දාලා ඒ රෙකෝඩ් කියන එක සිලෙක්ට් කරලා IP එක දැම්මම නම් හරි DNS එක වාගෙන තියෙනවා හරි ඌ පැක් පැල්ලා තියෙන්නේ ඊළඟ chat එකේ ප්‍රශ්නයක් අහනවා ටග් ගාලා අපි ඒකට යමු මේ DDR2 RAM එකක ස්පීඩ් එක සාමාන්‍යයෙන් කොච්චර වගේ කීයකට හොඳද ප්‍රශ්නේ පැහැදිලි නැහැ DDR2 වල RAM වල ගහලා වෙනවා RAM එකේ ස්පීඩ් එක 667ද 800 කියලා ඒ අනුව තමයි ස්පීඩ් එක තියෙන්නේ. කොච්චර වගේ තියෙන එකක්ද හොඳ කියලා අහනවා. ඒක කෝ බැටරිය එකක් දැම්ම කියලා වැඩක් වෙන්නේ නැහැ. තමන්ගේ මදර්බෝඩ් එක සපෝට් කරන්නේ නැත්නම් ප්‍රොසෙසර් එක සපෝට් කරන්නේ නැත්නම් ඒක බලන්න ඕනේ තමන්ගේ ප්‍රොසෙසර් එක මදර්බෝඩ් එකටයි සපෝට් කරන එක තමයි වැඩෙන්නේ. ඊට වඩා ලොකු එකක් දැම්ම කියලා ඒකෙන් කිසි බෙනිෆිට් එකක් එන්නේ නැහැ. කොහොමත් අඩු වෙලා තමයි වැඩ කරන්නේ. මික්ස් කරලා වැඩි එක වැඩි එක ගවුවොත් දෙකම අඩු එකට ගන්නට අඩු වෙනවා. ඉතින් ඒක නිසා මේ ඒක එක එක කියවනවා තීරණය වෙන එක තමන් තීරණය කරන්න ඕනේ. ඒක ලොකුවට ගහුවා කියලා ओडी अवल मैं रियल प्ले मारना हर आई प्रश्न अभी अभी नास्कन कथा इवागे प्रश्न तीन बुद्धिक सोल्यूशन रिकमेंड करीन या तवकील तीन यावस्थावी खाली कतकू चित्रपाट सिंधु आदि देवा सिंधु लोकेशन मल्टिपल यूस शेखर अन्ना एक्सबॉक्स पास चित्रपाट सिंधु प्ले करोल इवागे ऑफिस डेटा वाले एक्सेस करोल मैं आना बड़ा प्रायोग क्लाउड स्टोरेज क्लाउड स्टोरेज करो तो एक्सबॉक्स डेटा एक्सेस करना इंटरनेट बैन को इंटरनेट लेसिंग पड़ेदा फ्री नास् दाल मैं सिंगल डॉट कॉलिंग ब्लॉग डॉट कॉम गया वाले पुल फ्री नास् कदा लिंक एक लिंक तीना मुल फ्री नास् कदा मैं रिकमेंडेशन फ्री नास् मुकद डीएलएन तीना एक्सबॉक्स स्ट्रीम कर बैकअप सोल्यूशन तीना ओने वाट क्लाउड ब्लैक बैकअप फिटिंग एक्सेस करना राउटर की पोर्ट 14 अला एक्सेस कर अब फिटिंग एक्सेस कर फाइल हदा करना ममना एक्चर रिकमेंड करवाट ओन करना फाइल टिका वाट फ्री नास्क हदा करना ड्रॉप बॉक्स आगे सिंक तो ड्रॉप बॉक्स का एक्सेस करना पुल सर एना हेडफोन दिन कदा करना मुखदर को हेडफोन अरे दिन टकास् अये आप दुनिया मे हेडफोन दिंड गी मेक दिने मेक थिंग अर कि पोड स्कई चट पार आना मार पड़ना मेक कनट अरे सनी पे मैं कन पटे गील दी कल बेलो ओके मन कल बेलो कि मैं कोल्लेट को सर
අවුලක් නැතුව වැඩ කරා. මේකේ කෝඩ් එකෙන් වොලියුම් එකක් තියෙනවා, ටක් ගාලා සද්ද අඩුවෙඩි කරගන්න පුළුවන්. මේ කන් දෙකේ අර කන් නාන්න නැති වුන් එහෙම පාවිච්චි කරොත් එම කණේ කුණු තිබිලා අර පෑඩ් වල ගැවුනොත් තව පෑඩ් සෙට් එකක් දීලා දෙනවා. අරක මාසෙ ඉදර විසි ගල්ලා ඒක දාගන්න පුළුවන්. හැබැයි කෙල ගහන අයට නම් මේ මේකක් දීලා නෑ, අර රබර් කෑල්ලක්, මේ ස්පොන්ජි කෑල්ලක් කටේ කෑල්ලට. ඒ නිසා පොඩ්ඩක් කෙලන ගහ කතා කරන්න ඕනේ. හරි, මේක දෙන්නේ සම්ලි කියන්නේ කොයි වගේ එකක්ද දෙන්නේ? දැන් ගිය පාර දුන්නේ අපි අහන අයටනේ, ලයිව් අහන අයටනේ කැප්ස් එහෙම දුන්නේ. ඒක හරිනේ. දැන් පිසු පූස කිව්වෙත් නෑ මේක දෙන්නේ කොහොමද කියලා. ඉතින් එහෙම නම් පිසු පූසට අපිට මුකුත් දෙන්නේ ඉදියකුත් නෑ. සම්ලි කියන්න බලන්න කොහොමද දෙන්නේ. ඔලක අපි දෙමු නේද පස්සේ අහන කාට හරි. ඔව් පස්සේ අහන අයට. හරි, ඒක දෙන්නේ කොහොමද? මෙහෙමයි, මේක දෙන්නේ ටෙක් කතා එකේ යටින් දාන හොඳම කමෙන්ට් එක. මේ සැරේ කමෙන්ට් ගොඩයි. හෙඩ්ෆෝන් එක දෙනවා හොඳම කමෙන්ට් එකට. මේ හෙඩ්ෆෝන් එක අපි දෙනවා takas.lk තමයි මේක අනුග්‍රහය දක්වන්නේ. ටෙක් කතා වැඩසටහන පෝස්ට් කරාම Facebook එකෙත් නෙමෙයි, මොකුත් නෙමෙයි, ටෙක් කතා සයිට් එකේ දාන හොඳ. එතකොට අපිට බලන්න ලේසිනේ. පෝස්ට් එක දැම්මට පස්සේ එපිසෝඩ් එක අටින් YouTube එකෙත් නෙමෙයි, YouTube එකේ බලන අයත් YouTube එක යට තියෙන ලින්ක් එක මේ අදාළ එපිසෝඩ් එකේ, ඒ එපිසෝඩ් එකට ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්න. ඒ කමෙන්ට් දාපු හොඳම කමෙන්ට් එකට තමයි, කමෙන්ට් එක මොකක්ද වෙන්නේ, ජෝක් එකක් දාන්න පුළුවන්, විහිළුවක් දාන්න පුළුවන්, කුණුහරුප කියන්න බෑ. විහිළු ඕන එකක් විහිළු කරන්න පුළුවන්. ඒ කියන්නේ කට්ටිය හිතරි දෙන්නේ නැති විදියට, අනිත්තර මඩ ගන්න නැති විදියට විහිළුවක් කරන්න පුළුවන්. නැත්නම් ඇයි මේක ඔයාට දෙන්න ඕනේ කියලා කියන්න පුළුවන්. හොඳම කමෙන්ට් එක දාන්න කෙනාට අපි අපි විතරක් නෙමෙයි ටකස් අයත් එක්ක එකව වෙලා, ඒක නිසා ටකස් අයට පොඩ බටර් පාරක් ගෙවන්න කමන්නේ. එකව වෙලා අපි මේ එපිසෝඩ් ඊළඟ එපිසෝඩ් එකේදී කියන මේ හෙඩ්ෆෝන් එක දෙන්නේ කවුද කියලා. ඊළඟ වතාවේ දෙන හෙඩ්ෆෝන් එක චම්ලි පොඩ්ඩක් අරන් ආනම් පෙන්වන්න පුළුවන්. මේ කන ඇතුළට මිහින් යන්නේ හොඳ හෙඩ්ෆෝන් එකක් තමයි ඊළඟ වතාවට දෙන්නේ. ඕන්න ඒක අපි ඊළඟ සතියේ පෙන්වන්නම්. මේක දිනා ගන්න ඕන චාන්ස් එක. දැන් ඊළඟ සතියේ දිනා ගන්න කියලා මේක දිනා ගන්න නැතුව හිටියොත් එහෙම චාන්ස් එක මිස් වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒකත් වෙනිග වෙට්ට ගියොත් එහෙම ඒකත් නැහැ, මේකත් නැහැ, පය ගාපු අත්තත් නැහැ, අර අත්තත් නැහැ. හැබැයි මේක දින්න කෙනාට ඊළඟ වතාවේ චාන්ස් එකක් තියෙනවා. ආ එකක් දින. එක්කෙනෙක් කරා ලොකුම කමෙන්ට් එකටද කියලා නෑ නෑ කමෙන්ට් එක දිග වුණා කියලා සිරා කමෙන්ට් එකකට. ඒක නිකන් දැක්කාම අම්මට මෙන්න බඩු තමයි කියලා ඒ කමෙන්ට් එකට තමයි මේක දෙන්නේ. කොහොමද දෙන්නේ කමෙන්ට්? දැන් ෆෝන් වලින් අහන්නේ හිතන ඇදී අපි කොහොමද කමෙන්ට් එකක් දාන්නේ කියලා. කමන්න එපිසෝඩ් එක අහලා ගිහලා ඊළඟ සතියේ චාන්ස් එක දෙනවා. කාගෙන කම්පියුටරයක් වාගෙන පොඩි tekkata.com එකට ගියා, කමෙන්ට් එකක් දැම්මා. ඒ tekkata.com එනකම් අපේ ස්පොන්සර් එක සයිට් එකට ටකස් එකට ගියා. පොඩි නියම් බ්‍රවුසින් පාරක් දාලා මම සමානට හිතට අහු වෙන දෙයක් තිබ්බත් එන්නේ ටික් ගාලා ගන්න. ක්‍රෙඩිට් කාඩ් නැහැ කියලා දුක් වෙන දෙයක් නැහැ. ගෙලින්ම ඕඩර් එක දැම්මා, කිව්වා කෑෂ් ඔන් ඩෙලිවරි කියලා 10,000ක් වෙනකම් පුළුවන්. ගෙදට පවෝදාට බඩු ගෙදට දවස් 3ක් ඇතුළත අනිවාර්යයෙන් ඒගොල්ලෝ ගෙවන්න පුරුන් දෙනවා. සල්ලි ගෙවන්න ඉතින් ටිස් ගා. එහෙනම් අපි ටකස් බැනර් එකක් දාලා ටකස් ගාලා ගිහිල්ලා එන්න. එහෙනම් මේ වෙනසටාන ඔයගලන්ට ගෙනාවේ ඉදිරි වැඩසටහනත් ඇතුළුව takas.lk ලංකාවේ තියෙන ලොකුම ඉලෙක්ට්‍රොනික ස්ටෝර් එක කියලා අපිට කිසිම එකකට කියන්නේ මොකද්ද තම්ලි වචනෙන් නෙන්නේ. මොකද්ද නිතරගෙන්? නිතරගෙන් කියන්න පුළුවන්. ඒක තමයි සයිට් එක කියලා. අර අනිත් සයිට් වගේ විනාඩි 15ක් බලන් ඉන්නත් ඕනේ නැහැ ටකස් එක ලෝඩ් වෙනකම්. ටිස් ගාලා සයිට් එක ලෝඩ් වෙනවා බලන්න. ඔය ඩේලි ඩීල් සයිට් සමහර වෙලාවට ගියාම ඩීල් එපා අපිට කියලා කියන්න. ඒ වගේ නේ ටකස් එක පටස් ගාලා ලෝඩ් වෙනවා. එහෙනම් අපි ටකස් ගාලා ඊළඟ සතියෙන් නම් හොඳම කමෙන්ට් එකට තමයි මේක දෙන්නේ. හැමෝටම සුබ රාත්‍රියක්, සුබ සතියක්. අපි ළඟ සතියේ හම්බෙමු නේ චාන්ති. සුබ සතියක්.